දයිනං කවුරුත්තරි ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. කිංච භික්ඛවේ සංඛාරේ වදේත සංඝතං අபிසංකරෝති ඉති භික්ඛවේ තස්මා සංඛාරෝති උච්චති ඉති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද එළඹිලා තියෙන ජනවාරි 9 වෙනි දවසේ නැත්තම් අපේ වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ 7 වෙනි දවසට ඒ සෑම දවසකම අපි මේ වගේ කාලයක් වෙන් කරගත්ත කාලසටහනේ ධර්ම දේශනාවක් සඳහා මේ ඉන්න ඔක්කොම වගේ දන්න පරිදි ওই ධර්ම දේශනාව අපි දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ පොදු මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සර්වඥ වහන්සේ විසින් දේශනාවකට වදාරන්ට යෙදුන කජ්ජනීය සූත්‍රයයි. ඒ කජ්ජනීය සූත්‍රය සර්වඥ දේශනාවේ නැතනම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයටයි අයිති වෙන්නේ. සංයුත්ත නිකායේ කජ්ජනීය ඛණ්ඩ සංයුත්තයේ කජ්ජනීය වර්ගයේ යටතේ තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒකදී මේ පංචස්කන්ධය පිළිබඳව, ඒ නැත්නම් මේ පංචස්කන්ධය අපිව කා දමන හැටි, නැත්නම් භාවිතා කරන හැටි පිළිබඳව අමුතු දර්ශනයක් දැක්මක් ඇති කරලා දෙනවා. හුඟක් වෙලාට බෞද්ධයෝ අහලා තියෙනවා සර්වඥන් වහන්සේ මේ 11 කින්නකින් දැවෙමින් අපි පවතින බව. එහෙම නැත්නම් මේ සංස්කාර මේ පංචස්කන්ධයෙන් අපිව කාදමමින් ගත කරන බව, නැත්නම් කාලය විසින් අපි කාදමමින් ගත කරන බව, දේශය විසින් අපි කාදමමින් ගත කරන බව එදා සර්වඥාන්සේ අපට දේශනා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද දේශනා විලාසය. ඒකෙන් මේ අපි ආසාවෙන් ලං කරගෙන අල්ලාගෙන ඉන්නා වූ මේ පංචස්කන්ධයන් අපි ඉන්නා තාකල් කාදමන බවයි කජ්ජනීය කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. අපි ඛාද්‍ය බෝධිය කියලායි සාමාන්‍යයෙන් ආහාරයක් දක්වන්නේ, කැවිලි බිදිලි කියලායි කියන්නේ වට. කාදමන දේවල් ඛාද්‍ය වශයෙන් සඳහන් කරන එකෙම තමයි මේ කජ්ජනීය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකදී ඒ පෙරවිසු පඬවිලියොත දන්නා වූ කෙනෙක් අතීතයේ සීකරනවා කියලා සීපත් කරන්නේ මේ පංචස්කන්ධය තමයි. මම ඊශ්වර මෙවැනි රූපාකාරයක් තිබුණා මට, මම මේ විදිහේ සැප දුක් වේදනා විඳලා තිබුණා, ඒ වගේ මට මේ හැඳිනීම් අසවල් අසවල් වැදගත් ඇත්තු මං අඳුනගෙන හිටියා නැත්තම් මේ ඇත්තු මං හඳුනාගත්තා, මම මැණික් අඳුනගත්තා, රත්තරන් අඳුනගත්තා කියලා හැඳිනීම් මතකෙකුත් තියෙනවා. ඒ වගේ මම මේ දේවල් ලෝකෙට කරා, මම සකස් කිරීම කරා, මම ආරඳීම් කරා, මේ දේවල් මම ලෝකේ හැදුවා කියලා ඒ තමන් කරන සංස්කාරයන් පිළිබඳ මතකෙකුත් තියෙනවා. ඒ වගේ විඥාණය දේවල් වලින් අනිත් දේවල් වෙනකොට හඳුනා ගැනීම තීක්ෂණ බුද්ධිය පිළිබඳව මතකෙකුත් අපට හිටිනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි අතීතය කියලා සිහිපත් කරන්නේ. එතකොට අතීතයේ සිහිපත් කරන්නේ අපිව කාදමන ලද සංස්කාර ටිකම තමයි. ඉතින් මේකේ කිසිම නම්බුවක් නැහැ. බැලුව බැලම නම් පේන්නේ තියෙන්නේ අතීතයේ සිහිපත් කරන එක නම් විශාල අභිඥාවකින් ගත කරනවා. ඒක ලොකු මේ ළඟා වීමක්, මංගල කාරණාවක්. ඇත්තට මේක සංවේගී පිණිස විතරමයි පවතින්නේ. නමුත් පුතග්ජනයා හරියට මේක උසස් කළ සලකනවා. නමුත් මෙතනදී සර්වඥාන්සේ ඒක ඉස්මතු කරගෙන මේ කාරණාව අතීතයේ තිබුණ මෙව අපිව කාදමූපේකයි මේ අපිව කාදමන දේවල් වලට අපි මේ වට කරලා වක්‍රෝර්ථව එහෙම නැත්නම් අනියමාර්ථයෙන් ප්‍රේම කරන ගතිය අටුවාචාරින් වහන්සේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ සඳහන් කළා තියෙනවා. දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා කියන්නේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව කෙරෙහි අවිද්‍යාව තෘෂ්ණාකාරයෙන් අපිව වංචනික කරනවා කියලා.
අපි ඔය කාදමන දේවල් පිළිබඳව අපි නොදන්නව කමට නොදන්න කමට අපි ආස කරනවා. ඒක තමයි මේ පංචස්කන්ධය පිළිබඳ අතීත පංචස්කන්ධ දන්නවනම් මම හිතියේ මේ මේ අම්මා තාත්තා ඇතුව මේ මේ වර්ණ සම්පතාන ඇතුව කියලා දන්නවනම් අපි හිතන එක ලොකු දෙයක් කියලා. එදත් ඒවා කෙරුවේ අපි ඔය කාදමන එක අදත් කරන එක ආදමන එකයි. ඒක පදනම් කරගෙනයි මේ කජ්ජනීය සූත්‍රය විකාශනය වෙන්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ ඒ අතීත පංචස්කන්ධය ගැන මතක් කරලා වර්තමාන වශයෙන් තියෙනව පංචස්කන්ධයේ දිගේ අද්දැකිය හැක්කක් දිගේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් දිගේ දේශනාව වර්තමානට ගන්නවා. කිංච බික්කවේ රූපං වදේත, කිංච බික්කවේ වේදනං වදේත, කිංච බික්කවේ සංඥාං වදේත, කිංච බික්කවේ සංඛාරා වදේත, කිංච බික්කවේ විඥානං වදේත කියලා මොකද්ද මේ රට්ටු නැත්තම් සාමාන්‍ය පෘථග්ජනයා මේ රූප කියලා කියන්නේ, වේදනා කියන්නේ, සංඥා කියන්නේ, සංඛාර කියන්නේ, විඥාන කියන්නේ කියලා. දැන් මේ කජ්ජනීය සූත්‍රයට අවශ්‍ය කරන්නා වූ නැත්නම් ඒකේ පසුබිමට සාපේක්ෂව අර්ථකථන දෙනවා. රූපේ අපි ගණනගත්තේ රූපදීති බික්කවේ රූපං කියලා. ඒක කිපෙන, ඉද්දෙන, ව්‍යාපය, ආබාධ වලට ලක් වෙන, දුක ඇති කරන, වෙහෙස ඇති කරන ගතියට රූප කියලා කියනවා. වේදනාවට කිව්වේ වින්දන ගතිය. වේදේති බික්කවේ වේදනං කියලා. වින්දනවා කියලා අපි සිංහලෙන් කියන්නේ විඳවනවායි කියලා. ඔයා කරපු දේවල් වලට තමයි ඔය විඳපන්නේ කියලා රට්ටු කියන්නේ. අපි කරපු දෙයක් නෙමෙයි, යා කරගත්ත දේවල්. ඒක තමයි විඳවන්නේ කියලා. ඒ විඳවිල්ල තමයි වේදනාව කියන්නේ. සංජානාති කියන සංඥා කියන එක අපි ඉගෙන ගත්තේ පෙරේදත් මතක් කරගත්තේ සංජානාතී සංජානාතීති බික්කවේ සංඥා කියලා. හඳුනා ගැනීම. මම මෙහෙමයි. මම මේ මේ කට්ටිය අඳුරනවා. ආදි වශයෙන් අපි තාරාතිරම් මයින්කොට මේ හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක සාමාන්‍ය සංනිවේදනයේ බොහොම වැදගත් අංශයක්. අද අපි යන්න හදන්නේ සංඛාරා කියන පදේ. කිංච බික්කවේ සංඛාරා වදේත. මහණෙනි මේ සංස්කාර කියලා සිංහල දානක සංස්කාර කියලා කියන්නේ. මොකද පාලි වචනයේ සංඛාරා සංස්කෘත වචනේ සංස්කෘත පදයට එන සංස්කාර කියන පදේ. ඉතින් අපි විශ්ව සිංහලයේ සංඛාර සංස්කාර කියන පද දෙකම පාවිච්චි කරනවා. ඉතින් මේ කියන්නේ මොකද්ද කියලා? සංඛතං අபிසංකරෝති इति භික්ඛවේ සංඛාරාති වචති. කරන ලද අபிසංස්කරණය කරන ලද දේවල් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මේක කිංච සංඛතං අபிසංකරෝති इति මොනවද මේ සකස් කරන්නේ? මොනවද මේ අபிසංස්කරණ ප්‍රතිසංස්කරණ කරන්නේ කියලා? රූපං රූපත්තාය සංඛතං අபிසංකරෝති. මේ ලෝකයේ තියෙනා වූ විශ්වය කියනා වූ භෞතික විද්‍යාඥා ව්‍යවෘත වෙලා ඉන්නා වූ මේ රූපයන්ගේ අපිට රූපත්ත රූප ආර්ථේ පිනිස සකස් කරලා දෙනවා ටිකක්. මේ සකස් කරගත්ත දේවල් විතරමයි සංස්කාර වෙන්නේ. තීනාතාක් රූප නෙවෙයි. මේක තමයි සමහර විට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර රූප පමණයි අපිට දුක් දෙන්නේ. එනිසා ඉන්ද්‍රිය ගෝචර රූප පමණක් දැන ගැනීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. භවනාවට ලක් කරන්න ඕනේ ඉන්ද්‍රිය ගෝචර රූප පමණයි. අතීත රූප, අනාගත රූප, එහෙම නැත්නම් අපිට මුලිච්චිච්ච නැති රූප කවදාකවත් අපි කරදර විය යුතු නැහැ. මොකද ඒකෙන් දුකක් දෙන්නෙත් නැහැ. ඒකෙන් දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක්වත් නැහැ. මේ තියෙන දෙයින් මොකද්ද ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ? කොහොමද ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ? කොහොමද ඒකේ රූපාර්ථය ඇති වෙන්නේ කියලා බලනකොට සංස්කාර තමයි ඒක. මේ ඉස්මතු කර දැක්වීමක්, සකස් කර ගැනීමක්, අபிසංස්කරණයක්, ප්‍රතිසංස්කරණයක්, අංග සංස්කරණයක් කරලා තමයි කොටහක් ඉස්මතු කරන්නේ. ඒ ඉස්මතු කරපු එකත් එක්ක තමයි අපි දැඩිසේ ඇලි බැඳීගෙන ඒකත් එක්ක මේ මතුවෙන චිත්තක්ෂණයම වහා පිහියක් නැතුව අල්ල බදාගන්න. වහා පිහියක් නැතුව කෙලෙස් උපදෝ. ඊට පස්සේ සංස්කාර වලට වෙන්න තියෙන වැඩේ වෙනවා. ඊට පස්සේ කාදමීම කරනවා ඒක. ඒ ඇලිම බැඳීමත් එක්කම ඒ ඉස්මතු කර ගන්නාලාද කොටස ඇලිම බැඳීමත් එක්කම වද දින ගතිය, බැඳගෙන වද දින ගතිය. නැත්නම් දවන තවන ගතිය ඇති කරනවා. ඒකට විශාල රූප කොටසයක් අමතක කරලා පුංචි ටිකක් අපි මතු කර ගන්නවා, සංස්කාර කර ගන්නවා.
මේ මතු කරගත සංස්කාර කොටස අපිට තැවීම පිළීම ඇති කරනවා. ඒ වගේම වේදනා જાතියක් තියෙනවා ලෝකේ. මේ වේදනා තුනෙන් සැප වේදනා දුක් වේදනා කියනවා ඉස්මතු වෙනවා. ඒක හොඳට කාටත් දැනෙනවා. ඒ දැනෙනෙවොත් එකම පුදුම විදියට ඒව අල්ල බදාගන්නවා. අල්ල බදාගත්ත ගමන් විඳවන්න පටන් ගන්නවා. විශාල ප්‍රදේශයක් තියෙනවා දුක්ඛම සුඛේ. ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක සංස්කාර වෙන්නේ නැහැ. ඒක භාවනා කරන ලෝකෙට පමණයි විවෘත වෙනවා නෙවෙයි විවෘත වෙන්නේ. ඒක විවෘත වුණත් භාවනා යෝගාවචරය ඒකට අප්‍රිය කරන ගතියක් තියෙනවා. නීරස කරන ගතියක් තියෙනවා. කම්මැලි කරන ගතියක් තියෙනවා. පාළු කරන ගතියක් තියෙන නිසා ඒක ගන්නෙත් නැහැ. ගන්නේ ආඩම්බරකම් කරන්නේ විඳවන්නේ සැප දුක් දෙක පමණයි. මොකදාකවත් ඒකෙන් නිවන් ලබන්න බෑ. නිවන් ලබන්න අනිවාර්යෙම අර අදුක්කම සුඛ වේදනාවට ඇවිල්ලා තමයි යන්න තියෙන්නේ. ඒකට එන්නත් කැමති නෑ. එන්නකොටම ඒකට නීරස කරලා කම්මැලි කරලා අල්පහත් කරලා පාචල් කරලා තුච්ච කරලා තමයි අපි සලකන්නේ. මේ චින්ත සම්පත්‍ය ප්‍රතිවදා විවුර්ත වෙන්නේ නෑ. වේදනාවල සංඥාවලක් තියෙනවා. හැඳිනීම මට්ටමට එන්නේ යම් ප්‍රමාණයකට ඕනම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ගොරෝසු වුණාට පස්සේ තමයි ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා හඳුනා ගන්න නැති තත්වක ඉඳලයි මේක ගොරෝසු වෙන්නේ ගොරෝසු වුණාට පස්සේ පමණ සංඥා වැඩ කරන්නේ ඊට ඉස්සෙල්ලා තියෙන තත්වේ සංඥා වශයෙන් අපි හඳුනා ගන්නෙත් නැහැ ඒව සංස්කාර වෙන්නෙත් නැහැ ඉතින් මේ විදිහට රූපාර්ථයේ පිණිස වේදනා වේදනාර්ථයේ පිණිස සංඥා සංඥාර්ථයේ පිණිස මම සංස්කාර පව සංස්කාරාර්ථයේ පිණිස විඥානේ විඥානාර්ථයේ පිණිස සකස් කර දීම ඉස්මතු කර දීම උලුප්ප දැක්වීම තමයි මේ සංස්කාරයන්ගේ කටයුත්ත සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන රූප වේදනා සංඥා විඥාන කියන දේවල් වලින් යමක් ඉස්මතු කරලා අපිට මුලිච්ච කරනවා ඒ මුලිච්ච කර දෙයත් එක්කම වහහ පිහියක් නැතුව ඒකට බැඳිලා අනික් සියල්ලටම අඳ වෙලා ඒ කල්ල බදා ගැනීම නිසා නැත්නම් ඇලීම් ගැටීම නිසා දිගටම පෙළෙනවා. ඒ පෙළෙන දේ අල්ල බදාගෙන ඉන්නේ ඒක උපමා මාර්ගෙන් තමයි කියන්න වෙන්නේ. මට මතකයි එකපාරක් මතක් කරා ධර්ම සාකච්ඡාවකදී ඔය ගෝනුසෙකුට කොළ පාට රින්න සතා මේක හරියට ඉන්න වැස්ස කාලට හිටිනවා. අර විශාල අඬු දෙකක් අරගෙන තමයි වැවිදින්නේ. ඒ අඬුවකටපත් වෙන පහන් වැටියක් දුන්නොත් ඌ එක පාට අල්ල ගන්නවා. ඒකේ චිටි ගාඩටපත් වෙනකොට ඌට තේරෙන්නේ ඒක පණ තියෙන සතෙක් වගේ. Tamange අඬුව පිච්චලා යනකම් මර පාන්තිරේ අතරින්නේ නැහැ කියන්නේ. ජීවු ගමන් අල්ල ගන්නවා. නමුත් පාන්තිරේ නතර වෙන්නේ නැහැ. ඒක පිච්චි 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 අඬුවත් පුච්චගෙන ගියත් අතරින්නේ නැහැ කියන්නේ. ඒ වගේ තමයි අප ඉදිරියටපත් වෙන ඕනම දෙයක් පුදුම විදිහට අල්ලා බදා ගන්න ගතියක් తත්‍ර తත්‍රා විනන්දිනී කියලා සර්වචන සදාගෙන එතන බැඳෙන ගතියක් තියෙනවා අපායට ගියොත් අපායට ආස කරනවා බලු જાතිය පුදුනොත් බලු જાතියට ආස කරනවා ගොම කුරුමිනියෙක් වුණොත් ගොම කුරුමිනිය જાතියට ආස කරනවා ඉත්‍ත්‍යාවක් වුණොත් ඉත්‍ත්‍ය જાතියට ආස කරනවා පුරුෂ වුණොත් ඒ තමයි පුරුෂ භවයට ආස කරනවා දෙවිකෙන දේව භවයට ආස කරනවා ප්‍රඥා ප්‍රඥ භවයට ආස කරනවා හැම තැනම කරන ඒකාකාරව තැබීම තමයි. ඒකාකාරව පිළීම තමයි. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ අද දවසේ කොහොමද මේ රූපේ රූපාර්ථේ පිංස සංස්කරණය කරන්නේ සංස්කරණය වෙන්නේ සංස්කරණය වීම නිසා අපි මේ වද විඳින්නේ, පෙළෙන්නේ, තැවෙන්නේ කියන එක. එහෙම නැත්නම් වේදනා වේදනාර්ථේ පිංස කොහොමද සකස් වෙන්නේ මේ සකස් වුණාට පස්සේ අපි කොහොමද ඒ අනුව වේදාගෙන වළඳන්නේ ඒ අනුව දුක් විඳින්නේ ඒ අනුව තැවෙන්නේ කියන එක සංඥා සංඥාර්ථයේ පිණිස සකස් වෙන්නේ කොහොමද ඒ සකස් වීම අනුව අපි හඳුනාගත්ත දෙයින් අපි කොහොමද දුක වදාහදාගන්නේ දුක මවාගන්නේ දුක වළඳන්නේ සංස්කරණේ සංස්කරණාර්ථින් ඉන්නේ කොහොමද අපි කොහොමද ඒවා සංස්කරණය කරමින් කරමින් තමන්ගේ දුක බෙදාගෙන වළඳන්නේ විඥානේ විඥානාර්ථයට පත් කරගෙන කොහොමද වළඳන්නේ ඉතින් මේකෙදී මේ අද ඉන්නේ අපි ස්කන්ධ පංචකේ හතරවෙනි එකේ ඇත්තටම කියනවා නම්
රූප වලට වැඩිය වේදනා ස්කන්ධය ටිකක් සංකීර්ණයි ගැඹුරයි ඊට වැඩිය සංඥා ස්කන්ධය සංකීර්ණයි ඊටත් වැඩිය විඥානාත්මේ සංකීර්ණ තමයි නමුත් මෙන්න මේ විදිහට මේක සරල කරලා නැත්නම් අපිට තීරණ භාෂාවෙන් කියන්න පුළුවන් ඒ මොකද මේ රූපාර්ථය මත රූප ධර්මයේ අවබෝධ කිරීමේ භාවනාවට තමයි අපි කාය අනුපස්සනාව කියන්නේ ඉති යෝගාවචරය වාඩි වෙලා රූප පමනක් නැත්නම් රූපයාගේ ගුරුසු තනින් අර නූපුහුණු මනස ඇති යෝගාවචරය දැස ගැනීම සඳහා ඇත්තක වහගෙන ශබ්ද නොවන විදිහට ගන්ධ රසට හිත නොයොදා ඉඳගෙන ඉන්න ඉරියව්වට පමනක් හිත යොදලා හිතෙන් හිතවිලි හිතන්නේත් නැතුව චේතනා පහල කරන්නේත් නැතුව බලාගෙන ඉන්නකොට ප්‍රකට රූප මතුවෙන්න පටන් ගන්නවා. රූපයගේ ප්‍රකට භාවයේ අනුව ඔන්න හිතට වදින්න පටන් අරගනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව සමබර නැහැ. ආයෙන සකස් කරගන්න. ඔන්න සමහර මාස් පිළු තද වෙලා ඒක බුරුල් කරගන්න. පුරුකන බලාගෙන ඉන්නකොට ඉන්නා බව වැටහි. මේකේ අපි දැන් මේ රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාවක් නැතුව හොඳ සීලේ සීපත් කරලා ටිකක් වෙලා හිටියොත් භාවනා කරලා කළ ඇතිච්ච පුරුද්ද මත එතකොට අර ඉන්නා භව තුල හිත තැම්පත් වෙන්න ඇතුළට නැමෙන්න මම දැන් මෙතන කියන එක ප්‍රකට වෙන්න සමහරක හුස්ම රැල්ල වැටෙනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලින් වැටෙනවා. ඉතින් අපි මේ අනුව මේ ආනාපාන සති භාවනා යෝගාවචරේ මේ අපින්බී හැකිලිම කරන යෝගාවචරය කියලා කියනවා. නැත්නම් සක්මන් කරන වෙලාවෙදී නම් ඉතින් මේවම තියෙනවා දකුණ තියෙනවා කියලා ඒ අත්දැකීම ලබනවා. මේ ආස්වාසය ප්‍රස්වාසය කියලා කියන්නේ රූප ධර්ම. උදරේ පින්බී හැකිලිම කියලා අපි ගන්නේ රූප ධර්ම. වම දකුණ වශයෙන් භාවනා කරන ප්‍රේණි රූප ධර්ම. ඒක ඉතින් අපි දන්නවා මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට බාහිරින් ඇති වෙන බාධක ධර්ම නැතුව සතිය යම් ප්‍රමාණයකට එළඹිලා සූර වෙලා දක්ෂ වෙලා ආවොත් එන්නේ හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා කීකරු වෙන්න පටන් ගන්නවා මේචල් වෙන්න පටන් ගන්නවා ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා අපි එතකොට කියනවා ඒ හුස්මට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා යෝගාවචරයට මේ හුස්ම දැන්නම් මට ඉස්සරහට ඕනනම් හුස්ම දෙ 10ක් 15ක් වුණත් හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙනවා කියලා මේ දැන් පේන හුස්මෙන් ඉස්සරහට පෙරදක්මක් ඇති වෙනවා ඉස්සරහට මොනවාවත් මට කැඩෙන එකක් නැහැ කියලා. ඒ වගේම තප්පර ගණක් වුණත් හුස්ම දෙ 10ක් 15ක් ඉන්න පුළුවන් වෙයි කියන හිතරමට පෙරදක්මක් වෙන තරම් විශ්වාසයක් වෙනවා. අන්න එතෙන්දි කියනවා අන්න එම හුස්ම පිළිබඳව හොඳ හාද ගතියක් යාලු ගතියක් පෙරදක්මක් එනකොට ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න ඇති කරගත්ත මේ දක්ෂකම් මතින් හුස්ම රැල්ල ඇති වෙන තැන බලන්න කියලා. හුස්මේ මුලට හිත යොදන්නේ කියලා. මේ විදිහට තමන් කීකරු කරගත්ත මේචල් කරගත්ත හාද කරගත්ත ආණ්ඩු මට්ටු කරගත්ත සීතල කරගත්ත මූල කර්මස්ථානයේ තමන්ට මේ පාලනය නතු කරන ධර්මට මූණර මූල දාලාගත්තට පස්සේ මේ මූල බලන්න ගන්න කෙනාට මේ පෙන්වන්න හදන්නේ මේක අහසෙන් පාල වුණා නෙවෙයි අ හේතුකෝ මතුණා නෙවෙයි විෂම හේතුකෝ මතුණා නෙවෙයි දෙයන්නාසේ පහල කරා නෙවෙයි මේක සියුම් තැනක ඉඳලා ගොරෝසු වීම පමණයි වෙලා තියෙන්නේ තිබිච්ච එක සියුම් දෙ ගොරෝසු වීම පමණයි වෙලා තියෙන්නේ. එතකොට හැකිලිම මේ ප්‍රස්වාසය දිහා බැලුවත් ප්‍රස්වාසයක් එකපාරට ගහින් ගෙඩියක් එන්න වගේ නෙවෙයි යන්නේ. කොස් කිඩිය ගුණත් කරන පනාමලක් ඇවිල්ලා පනාමල ටික ලොකු වෙලා එනවා වගේ. ඊටාම සියුම් තත්ත්වේ ඉඳලා ගොරෝසු තත්ත්වේ ඉඳලා යම් තැනකට ගොරෝසු වුණාට පස්සේ තමයි වැටහිම සිද්ධ වෙන්නේ. වේදනාව සිද්ධ වෙන්නේ සංඥාව සිද්ධ වෙන්නේ. විදීමක් හෝ හැඳිනීමක් සිදු වෙන්නේ යම් තැනක් පැනනට පස්සේ. අන්නේ මල පණින තැන, මේ ඉර පණින තැන හුදුට අවදියෙන් හිටියොත් තේරෙනවා ගොරෝසු විතර මේක අල්ලන්න බෑ.
සාංශුද්ධින් හැප්පිට හැප්පියාගෙන නිස්සර දීලා බලන්න හිටියොත් සියුම්ජින් මතුවේ නැහැටි. සියුම් භාවයෙන් ගොරොස්සෙන්ට මතුවේ නැහැටි. මෙන්න මේ විදියට සතිය දියුණු කරනකොට, තීව්‍ර කරනකොට, අප්‍රමාද වෙනකොට, උනන්දු උත්සන්න භාවය ඇති වෙනකොට තේරෙනවා ඊගාවට එන හුස්මේ ආස්වාසි මේ මතුවෙන තැන මීට චිත්තක්ෂණ කලින් දකින්න පුළුවන් ලෑස්තිලා හිටියෝ. එහෙම නැත්නම් සූදානම් වෙලා ගියොත් වෙන විදිහකින් කියනවා නම් වඩා සතියෙන් බලන්න හිටියෝ. වඩා අප්‍රමාදී වුණා. එතකොට පේනවා ඊටත් දෙවිය සියුම් තැනක ඉඳලා මේක පිපිලා ඉන්නේ. ආන්නේ විදිහට මේ රූප ධර්ම රූපාර්ථයේ පිංස නැගී හිටීම හරිම අහමු සිද්ධියක්. හොඳට බලන්න හිටියොත් පේනවා මේ ආසව ප්‍රසවාස කියන මේ උපේක්ෂක මධ්‍යස්ථ අරමුණේ මතුවේ නැහැටි. දී අර තිබුණු නෙළුම් කැකුලක් දීන් ඉස්මතු වෙන්නා වාගේ. එහෙම නැත්නම් හැන්දෑවට මේ ගොම්මන් වෙලාවට මෙරු පිට වෙන්නා වාගේ. අහස වලා වහගෙනන වලාකුළු තරම් මෙරු පිට වෙනවා. මොකද වෙලා තියෙන්නේ ඒත් කල් ඒගොල්ලෝ පොළොව යට හිටියා සම් මට්ටමකට ආවා. සතත් මෝරන්න ඕනේ වැස්සත් එන්න ඕනේ ගොම්මන් වෙලාවත් එන්නේ එතකොට ඕම් පිට වෙන. ඒ වගේ අතුරු ඇර තිබුණ නෙළුම් කැපුල හිමීට ඉස්සෙනවා. ඒ වගේ තමයි මේ ආශ්වාසයක් ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ දැනෙන්න පටන් ගන්න මල ඉර මල පණින තැන. ඉර පන්නන තැන. හොඳට බලන්නකොත් වෙනවා ඊට ඉස්සලා එක රූපයක් වුණා නමුත් ඒක අපිට විඳින්න බෑ. ඉතිසලත් එක රූප වුණා ඒක සංඥාවක් හඳුනා ගන්න බෑ. යම් තැනකට වැඩිය ගොරෝසු වෙච්ච ගමන් ඒක රූපේ රූපාර්ථයේ පිණිස හිටිනවා. වේදනා වේදනාර්ථයේ පිණිස හිටිනවා. සංඥා සංඥාර්ථයේ පිණිස හිටිනවා. ඉති අපි හිතන මේ රූපයේ ලකුණක් කියලා. මේ රූපේ එක තැනකින් මල් පැන්නාට පස්සේ එලිපත්ත පැන්නාට පස්සේ රූපාර්ථයක් වෙනවා ඒක ඉස්සලා අපිට විදින්නත් බෑ හඳුනන්නත් බෑ. නමුත් ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද? සත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හඳුනන ප්‍රණීත සියුම් தত্ত্বය ඊට වැඩිය පල්ලෙහාට දානකොට තේනවා මේක රූපේ ලක්ෂණයක් නෙවෙයි. සත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ඊටාම සියුම් දේවල් නොදැයි ඊයේ නොදැනුණ දේවල් ඉස්සලා නොදැනුණ දේවල් දැන් දකින්න පටන් ගන්නවා. ඒතර වෙනවා මේක අර මතුවෙන හුස්මේ ලකුණකට වඩා අපි එක දිහා බලන මේ සතිය ආදී ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත භාවයේ මත හොඳට ලැහැත්තිලා ගියොත් රූපේ රූපාර්ථයේ පිණිස පිහිටන හැටි නොදැනෙන දේ දැනෙන මට්ටමට වේදනා වේදනාර්ථයේ පිණිස පිහිටන හැටි හඳුනා ගන්න බැරි තැනින් හඳුනා ගන්න තැනටපත් වෙන හැටි ඒක අහම්බයක් කියලා තියෙනවා. ඊට ඉස්සරත් රූප තියෙනවා නෝ රූපන්නේ කුප්පන්නේ ගැටෙන්නේ නැහැ ආබාධ කරන්නේ නැහැ වෙහෙස කරන්නේ නැහැ. ඊට ඉස්සලත් වේදනා තියෙනවා විඳවන්න බෑ අපට. විඳින්න බෑ ඒක සපදුක වශයෙන්. ඊට ඉස්සලත් මේ සංඥා කරන්න දෙයක් තියෙනවා නමුත් හඳුනන්නේ නැහැ අපි. මොකද අපි ඉඳුරන් ඒ තරම් සංවේදී නැහැ. ඉතින් භාවනා කරලා දිනු වෙනවයි කියලා කියන්නේ අන්නේ විදියට මේ සතියේ ඊටාම සතියේ සංවේදී තැන ඊටාමත්ම සියුම් දි අල්ලන්නේ යන්න මේ රූප තියෙනවා ඒක රූපණ තැනට කුප්පණ තැනට ගැටෙන තැනට ව්‍යාබාධ කරන තැනටපත් වීම අපේ ඉඳුරංගේ ප්‍රණීත බව මත තීව්‍රයි. භාවනා නොකරපු කෙනෙකුට හිත දියුණු කරපු නැති කෙනෙකුට හුස්ම සෑහෙන්න ගොරෝසු වෙන්න ඕනේ අඩු ගානේ ආස්වාද ප්‍රසවාස රැටෙන්න සමහරවිට කොහොමනක්වත් රැටෙන්නේ නැහැ කියන එහෙම උනක් කමන්නේ භාවනා කරගෙන ගිහලා යම් වෙලාවක ඒ කියන්නේ බුද්ධානුසතියෙන් හරි කමන්නේ මෛත්‍රියෙන් හරි කමන්නේ හිත කීකරු කළා බැලුවොත් පෙර නොවැටුණු රූප වැටහෙනවා පෙර නොවින්ද ආස්වාස ප්‍රසවාස විඳ ගන්න පුළුවන්. පෙර ඉසර රූපණේ වෙච්ච නැති කොට ඉසර කුප්පණේ වෙච්ච නැති කොට ඉද්දිච්ච නැති කොට ගැටුමක් ඇති නොඋනේ නැහැ කියන කොට දැන් ගැටෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ රූපේ රූපාර්ථයේ පිණිස ඇති වෙනකොට වේදනා වේදනාර්ථයේ පිණිස නැගී හිටිනකොට සංඥා සංඥාර්ථයේ පිණිස නැගී හිටිනකොට
අලුතෙන් මොනවක්වත් වෙන්නේ නැහැ. තියෙන දේ ප්‍රකාශයටපත් වීම විතරයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශයටපත් වීම බැලූ බැලමට නුපුහුණු මනසට භවනා නොකරපු මනසට වැඩිය ගොක් ආරම්භක ස්ථානෙට පටන් ගන්න තැනටම ගෙනියන්න පුළුවන් යෝනිසමංසකාරය වැඩි හිතට හොඳ සතිමත් හිතට හොඳ අවදිමත් හිතට එහෙම නැත්නම් ප්‍රමාදි හිතට ආන්නේම කරගෙන කරගෙන යනකොට තේරෙනවා අපිට මේ රූපයක් රූපයක් වශයෙන් පේන්නේ ඒක යම් ප්‍රමාණයකට ගොරෝසු වුණාට පස්සේ රූපණේ වෙන්නේ කුප්ප කිපීම වෙන්නේ ඉදදන ගතිය එන්නේ ගැටෙන ගතිය එන්නේ ආබාධ කරන ගතිය එන්නේ යම් ප්‍රමාණයකට මතුනට පස්සේ අපේ ඉඳුරන්ට අහු වෙන්නේ ගොරෝසු මට්ටමින් එහාට විතරයි. නමුත් ඉන් යට මෙවුවා නැතුවා නෙවෙයි. අල්ලන්න බෑ. ඉඳුරන්ගේ ප්‍රේණි භාවය නැති නිසා. දැන් සරුවචන් වහන්සේට මොකද වෙන්නේ? මේ රූප මේ තත්ත්වයටපත් වෙන්නේ ඉස්සලා ඉඳලම ඒ මල පණින තැන දක්වා. ඉර පන්නන තැන දක්වා හොඳට දැක ගන්න පුළුවන් නිසා ඒ රූපයන් ගොරෝසු ටික දැක්කට මම දැක්කා කියලා සර්වඥාන්සි කියන්නේ. ඉතින් පුත්ත්ජනයා කියනවා මම රූප දැක්කා, සද්ද ඇහුවා, ගඳ බැලුවා, රස බැලුවයි කියලා. නමුත් මේ දකින්නේ යන්තම් කුඩුම්බිය විතරයි. යට තියෙන ප්‍රදේශේ කවදාකවත් දැකලා නෙවෙයි මේ ওই භෞතික විද්‍යාඥයෝ භෞතික විද්‍යාව ගැන කතා කරන්නේ. රසායන විද්‍යාඥ රසායන විද්‍යාව ගැන කතා කරන්නේ මේකේ මේ પરම්පරාව දැකලා නෙමෙයි මේක හොඳටම ගොරෝසු ලාවට ලේස මාත්‍රක් දැකලා විතරයි. ජීව විද්‍යාඥ මේ ජීවීන් ගැන කතා කරන්නේ මුළු මුලමෙදාග දැකලා නෙමෙයි. මේ එකම භූතයකත් සරුවචන්සේගේ පැත්තෙන් බannකොට දැනගෙන කතා කරන එකක් නෙවෙයි. උන්දල හදපු රොකට් වලින් තමයි අපි හඳට යන්න හදන්නේ. උන්දල හදපු වාහන වලින් තමයි අපි මේ සැපයිල්ලන්නේ. උන්දලා හදපු සමීකරණ වලින් තමයි අපි සැපයිල්ලන්නේ. සර්වඥ සම්මතක් කරනවා මේ ඇත්තන්ගේ තියෙන්නේ අර්ධ දැනුමක්. මේ අර්ථ දැනුමෙන් හදන දේ කාලයකට සැපේ ලෙව්වට දීර්ඝ කාලීන වශයෙන් අපි අසරණ වෙනවා, අනාථ වෙනවා, අපිව කාදමනවා. නමුත් මේ අලුතෙන් හොයාගත්ත ගමන් ඒගොල්ලෝ කියනකොට හරි සිලිලාරයක් කියනවා. බුදුහාමුදුරුවෝ මුල්ලේ සංස්කාරයන් මුල්ලේ සංස්කාරය තමයි වැදගත් වෙන්නේ. සංස්කාරය බුදුහාමුදුරටත් එහා. බුදුහාමුදුර කියන සීල සංස්කාරය නැසෙන සුළුයි කියලා අපිට කියන්නේ දැන් සීල සංස් මේ බුදුහාමුදුර කියන සීල සංස්කාරය නැසෙන සුළුයි දැන් කියන තියෙන සීල සංස්කාරය නැසෙන සුළුයි කියලා. මොකද දැකලා නෙවෙයි මේගොල්ලෝ කතා කරන්නේ. දැක්කා නම් ඔය තරම්ම පේටන්ට් රෙකෝඩ් කරගෙන මං දැක්කා මේක මං දැකපු දෙයි කියලා කියන්නේ. මේ දැක්කට පස්සේ ගුරුත්වාකර්ෂණය මම තමයි හොයාගත්තේ ඒක නිව්ටන්ගේ අත්තට මුත්තට પરම්පරාවට සින්න වෙලා ඉවරයි දැන්. ඊට පස්සේ මේ ක්වොන්ටම් තියරික දැනගත්තේ අයින්ස්ටයින් එයාගේ પરම්පරාවට ඒක දින්න වෙලා ඉවරයි. කොපර්නිකස් දුරීක්ෂ හොයාගත්ත හුන්දලා પરම්පරාවට ඒක ඉවරයි. උණුසුම හොයාගත්තේ තර්මොස් ඒකට ප්ලාස් තර්මොස් ප්ලාස් කරන එක ඒගොල්ලන්ගේ කොපර්නිකස් තීර වෙලා ඉවරයි. සර්වඥන්සේ කියනවා මේ සංස්කාර වෙන්නේ නොතිබිච්ච දෙයක් මතුවෙන එක. ඒක කාගවත් අයිතිය පිණිස පිටන දෙයක් නෙවෙයි ලෝකේ ඇති. මේ සංස්කාර වෙනකොට ඒක දැකලා ඒක පිළිබඳ අයිතිය කතා කරන්න ගත්තොත් උන් දැටේකින් දුකක් මිසක්ක සපක් ඇති වෙන්නේ නැහැ. නිසා මේ දැක්කා දේ නැවත නැවතත් බලලා 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 මේකේ මුලමැදාග තුනම දකින්නකම් ප්‍රකාශන කරන්න එපා. මම දන්නවා කියලා කියන්න එපා. මොකද එහෙම දැකපු කෙනෙක් මේ බුද්ධ කල්පේ පහළ වුණා ගෞතම සර්වඥාන්සේ කියලා. උන්වහන්සේක දැකලා කියලා තියෙනවා. ඒක නිසා මේ පොඩි දේවල් දැනගෙන පොඩි දේවල් දැකගෙන මම දැක්කා මම දන්නවා කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද? එයාගේ තියෙන උම්මත්තක භාවය ප්‍රකට වෙනවා. බුදු කෙනෙක් ඉන්න ලෝකෙක අපි සසරණ ලෝකෙක අපි ඉන්නකොට අසරණ ප්‍රකාශ කරන්න යන්න එපා. ඒ නිසා රූපේ රූපාර්ථයේ පිණිස පිහිටන්නේ ඒ මනුෂ්‍යගේ තකතිරුකම මත තමයි. වේදනා වේදනාර්ථයේ පිණිස පිහිටන්නේ උන්දගේ තියෙන තකතිරුකම මත තමයි. සංඥා සංඥාර්ථයේ පිණිස පිහිටන්නේ උන්දගේ තියෙන තකතිරුකම මත.
සංස්කාර සංස්කාරා සංස්කාරාර්ථයට පිටන්නේ උන්දක තකතිරුකම මතයි. විඥාන විඥාර්ථාර්ථය මත පිටන්නේ තකතිරුකම මතයි. ඉතින් දැන් මේ දකින්නේ තකතිරු මොනසකින් අසතියෙන් නැත්නම් සතිය දුර්වලව අප්‍රමාදීව නෙමෙයි ප්‍රමාදීව මේ බව දැනගෙන අපි ඉන්නේ අසතියේ. අපි ඉන්නේ ප්‍රමාදෙයි. සර්වඥාන්සේ මේක හොඳටම කෙලවර දැකලා කියනවා මේ දැකපු දේ මීට කලින් මේක මතුවෙන අවස්ථාවට ඉස්සෙල්ලා පුළුවන් නෑ ඇස්විලා ඉඳලා බලාන බලාන ඉන්නකොට කිලෝරක් නැති ගමනකට අපිට දේවල් වල ආරම්භය පේන්න පටන් ගන්නවා. මේ ආරම්භයේ සිත් අලවන සුළුයි. මුදීගාට ඉන්නේ ඒක ස්ථිර වෙලා ගොරෝසු වෙලා දැඩි වෙන එකයි. නමුත් මේ ආරම්භයේ සහ මැද දැක ගන්න තරමට බුදුබණ අහලා භාවනා කරලා ආස්වාසේ මුල මැද ප්‍රස්වාසේ මුල මැද පිම්බීමේ මුල මැද වමේ මුල මැද දකුණේ මුල මැද කේන්තියක් කෙනෙකුට ඒකේ මුල මැද ආශාවක් කෙනෙකුට ඒකේ මුල මැද බයක් කෙනෙකුට ඒකේ මුල මැද දැක්කොත් මේ මිනිස්යා මැද විතරක් දැකලා කතා කරන අයට වැඩිය ටිකක් යොන්සමංචකාරී සාහිත්‍ය පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් බුදුහාමතුරු අධහන සීලක පිහිටපු චරුවන් සරණ ගිය කෙනෙක් නම් ඒ මිනිස්යාට හම්බ වෙනවා ඒකට අතිරේක ලාභයක් විදිහට යමක් මුල ඉඳලා මැදට ගියා නම් මේකේ අගක් කියලා එකක් තියෙනවා. ඒක නිසා හුස්ම පටන් අරගන්න එකේ මුල ඉතාම සියුම පටන් අරගෙන ඒක ගොරෝසු භාවයට පත් වෙන හැටි දැකගත්තා නම් මුල මැද දකපු එකනට හම් වෙන අතිරේක ලාභය තමයි ඒක ගිවිලා යන පැත්ත දකින්නකොට. එතකොට අපි කියනවා මුල මැද අග දැක්කයි කියලා. අපි ඒකට කියනවා සබ්බකාය පරිසංවේදී අස්සසිස්සාමිති සික්කති කියලා. මෙන්න මේක දැක්කට පස්සේ මිනිස්සයා සංස්කාරයක මුල මැද අග කියන මූල ලක්ෂණ දැක්කට පස්සේ මේ සංස්කාර අඳුනගෙන මම මාගේ කියා ගත්තොත් ඇවිස්සෙන බවක් මේ හුදු සංස්කාර පමණයි. මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියලා ඒක අර ඉස්සර කරන විදිහට දකින්න කොටම බඳලා අල්ල ගන්න ගැතිය වෙනුවට මේක සංස්කාර කියලා දැක්කොත් සංස්කාර සමතයක් ඇති කරන්න පුළුවන්. හුස්ම දිහා අනුන්ගේ හුස්මක් විදිහට බලන්න පුළුවන්. මුල මැදාක බලන්න පුළුවන්. බලනකොට බලනකොට වෙන්නේ මොකද්ද හුස්ම එන්නේ 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 සංසිදෙනවා. ඒ නිසා කායනපස්සනාවේදී දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියන්නේ සුවාස යන්න වගේ දැන්න විශාල ගොරෝසු හුස්ම ඒකෙ දිගින් ආස්වාස කියන කුඩුම්බිය ප්‍රස්වාස කියන කුඩුම්බිය නැත්තම් මුදුනත දැක ගන්න. ඊට පස්සේ රස්සං වාස සන්තෝ රස්සං වාපස්ස සන්තෝ කියන්නේ ඊට වැඩිය හැදීගෙන ගොඩ නැගීගෙන හුස්මක් දකිනකොට හුස්මෙන් දෙයින් සංසිඳනවා. එතකොට මුලමදාග තුනම දකින්න එකට කියනවා සබ්බකාය පරිසංවේදී අස්සසි සාමිති සික්කති. දැන් හොඳට හිත හුස්ම කී කරු වෙලා හොඳට ආණ්ඩු ගැටු වෙලා මේච්චල් වෙලා ආම්බම් කර ගන්න පුළුවන්. ආන්නේ වෙලාවේදී ඒ ඇති වෙන දේ දැකලා මෙහෙමම සංසිඳෙන්න ඇතියොත් එහෙමම සංසිඳෙන්න ඇරලා ඒකට බය වෙන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැක පහල කරන්නේ නැතුව යනවන ඒකට කියනවා පස්සම්බයං කාය සංස්කාරං අස්ස සිස්සාමීති සික්කති කියලා. කාය සංස්කාරයන් පස්සම්බනේ කරමින් සංසිද්ධුමින් සංසිද්ධුමින් හික්මෙනවයි කියලා කියන්නේ ඒකට බය වෙන්න එපා. සැක උපදවන්න එපා. නින්දර වට්ටල අපරාදී අවස්ථාව පන්න ගන්න එපා. හුස්ම හේම සංසිද්ධුයි. එතකොට මේ සංස්කාර සංසිද්ධෙන්න සංසිද්ධෙන්න තේරෙනවා මිතෙක් නොදැක්ක මිතෙක් නොවින්ද හඳුනාගත්තේ නැති ඉතාම සියුම් හුස්මක් තියෙනවා. ඒ හුස්මට පිවිසෙන්න පුළුවන්. ඒ හුස්මට එළඹ වාසය කරන්න පුළුවන්. වාසය කරනකොට භාවනා නොකරපු කෙනෙක් හෝ ඉස්ලාම ගිය කෙනෙක් කියන දැන් හුස්ම නැහැ කියලා. හුස්ම නොදෙනී ගියයි කියලා. නමුත් ඒ පුද්ගලයා හොඳටම දන්නවා මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, සීමුචා වෙලා නැහැ. හුස්ම සඤ්ඤාව හුස්මෙන් සඤ්ඤා නොලැබුණාට හුස්ම විඳ ගන්න බැරි වුණාට ඒව රූප බවට රුප්පන බව කුප්පන බව ගැටෙන බව නැති වුණාට මේක තියෙනවා ඉතාම සියුම් ක්‍රමයක්. හරියට සරුවත් එක්කට අයිස් කැටයක් දාපුවාම ඒ අයිස් කැටෙන් 10න් එකක් වතුර මට්ටමින් උඩ හිටිනවා.
10ට 9ක් වතුර යට යනවා. එතකොට අපි ඉස්සෙල්ලා දැකපු කොටස ආනාපානිය අර වතු උඩින් වතුරට උඩනමතු වෙච්ච 10න් එක පමණයි. දැන් මේ පුද්ගලයා 10න් දැක්ක වගේ 10 ගුණයක් මේ 9 ගුණයක් වතුර යට ගිලිමින් තියෙන බව හිමීට අත්දකින්න පටන් ගන්නවා. එතකොට ඊ හරිය රූප කියන්න බෑ. මොකද රූපණ ගතිය නැත. කුප්පණ ගතිය නැහැ ඒකේ. ඉද්දන ගතිය නැහැ ඒකේ. ව්‍යාපාද කරන ගතිය නැහැ ඒකේ. ඒකේ දුක් දෙන ගතිය නැහැ. ඔබේ මේක තමයි කවදා හරි මතුවෙලා ඉස්මතු වෙලා ප්‍රකාශ වෙලා මේ හුස්මක් බවට පත් වෙන්නේ කියලා. අර රූපාර්ථයට පත් වෙච්ච නැති රූපෝල හේ සියාවක් හේවනල්ලක් දකින්න. ඒක තමයි විඳින්න බෑ. වේදනා මට්ටමට අවිල නැහැ. ඇත්තට ගොරෝසු වෙලා නැහැ. හැබැයි මේක තමයි කවදා හරි ගොරෝසු වෙලා විඳින්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ කියලා දැනගන්න. මේක මේ රූපාර්ථයට පත් වුණාට පස්සේ විඳින තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක හඳුනා ගන්න කෘත්‍ය සිද්ධ වෙනවා. සංඥා පහළ වෙනවා. අන්න අර ගැඹුරු සියුම් තත්ත්වෙදී රූප වෙලක් නැහැ, තව වේදනා වෙලක් නැහැ, තව සංඥා වෙලක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. මේක කවදාකවත් විඳපු නැති කෙනෙකුට විස්තර කළ දෙන්න බෑ. මේ කට්ටිය කියන්නේ යමක් තියෙනවා නම් ඒක ගැටෙන්න ඕනේ. යමක් තියෙනවා නම් ඒක විඳින්න ඕනේ. යමක් තියෙනවා නම් ඒක හඳුනන්න ඕනේ කියලා. නමුත් භාවනා කළා රසියුම් තත්ත්වෙට ගිය කෙනාට අඩු ගානේ කායානුපස්සනාලේ මාත්‍රමේදී උනත් දැකලා පෙන්වන්න පුළුවන් රූප වර්ගයක් තියෙනවා. ගැටෙන්නේ නැති, කිපෙන්නේ නැති, විඳවන්නේ නැති වේදනා වර්ගයක් තියෙනවා. අහුවෙන්නේ නැති, විඳින්න නැතුව වගේ මොනවදෝ දෙයක් තිනේකොට සංඥා වෙලා නැහැ තව. කවදාද සංඥා වෙන්නේ ඉඳී තියෙනවා කිය. මෙන්න මේකදී කියන්න පුළුවන් ඒ වගේ රූපාර්ථය තවපත් තුන නැති වගේ තියෙන තාම සියුම් කොටස් විඳ ගන්න බැරි සියුම් විඳන සංඥාත්යට පත් වෙන සංඥා තාම සංස්කාර වෙලා නැහැ. තාම තිරේ පිටිපස්සේ ඇඳුම් අඳින්න ඉන්නේ. තාම නාඩගම් පටන් අරන්නේ නැහැ. තාම අයිස් කුට්ටිය යට තියෙන ආන ඕකට ඉන්න බැරි පුදුම කලබල ගතියක් යෝගාවචරගේ තියෙනවා. මොකද මේකේ මම යන්නේ. මේකේ මාන කරන්න දෙයක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැහැ, දෘෂ්ටි කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක ආපු ගමන් යෝගාවචර හයියෙන් හුස්ම අරගෙන හරි ඒක රූපණ ගතියට පත් කරගන්න. රූප රූපාර්ථයට පත් කරගන්න. වේදනාවක් නැත්තම් ගිහිල්ලා කමඨහං සූත කරගන්නවා. දැන් මම මොකද කරන්නේ? කුණානපනේ බලන්නේ කිව්ව ඔබ වහන්සේ දැන් නැහැ. දැන් ඉතින් මට දැන් රැයත් ඉන්න බෑ, දවලුත් ඉන්න බෑ. මට ඉක්මනට කමට අනුසුද්ධ කරන්න කියනවා. දැන් මේක මේ භාවනා කීවෙනි ඥානෙද කියලා අහනවා. මම ඉන්නේ සෝවාන් වෙලාද කියලා. සංඥාවක් ඇති කරන්න කොහොම හරි උත්සාහ කරනවා. මෙන්න මේක තමයි සංස්කාරණය කරනවා කියලා කියන්නේ. මේක තමයි සංකත ස්වරූපය, අභිසංකරණ ස්වරූපේ. මේක තමයි පෘථග්ජනයාගේ තියෙන අමන ගතිය. පුතග්ජනේ දින තකතිරුකම කියන්නේ ඔකට තමයි. අවිද්‍යාව කියන්නේ ඔකට. අන්න ඔතනදී මේ රූපයේ රුප්පණ ගති නැති ස්වභාවයයි මේ වේදනාවේ අදුක්කම සුඛ නැත්තම් විඳ ගන්න බැරි තැනයි සංඥාවේ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී න අසඤ්ඤී කියන මොකද්ද සංඥාවකුත් තියෙනවා. මෙන්න මෙතනදි කලබල නොවී ඉන්නවට තමයි කියන්නේ පස්සම් බයං කාය සංකාරං අස්සසීස්සාමි කිසික්කති කියලා පදයක් තියෙනවා. හික්මෙනමයි කියලා. මෙන්න මේකට කලබල කරන්නසු හිටියානම් මෙන්න මේක සංස්කරණය නොකර ඇඟිලි නොගහ මේක මෙහෙමම ලක්ෂ කෝටි වාරයක් දැක්කොත් පෙනෙයි. අපි දන්නේ ලෝකේ තියෙන හරියෙන් 10න් 1යි 10ට 9ක් අපි ඉදරන්ට ගොදුරු වෙන්නේ නැහැ. ඉතින් කොහොමඩක්වත් ඉතින් බණකදී සද්ධාවෙන් කියලා දෙනවා මිසක්කා. වීරයවන්තයා වීරියෙන් දකිනවා මිසක්කා. පොතක ලිව්වට කවදාකවත් පිළිගන්නේ නැහැ. හැබැයි එහෙම කියනනම් නරකයි. මේ මෑතක ඉඳලා භෞතික විද්‍යාඥයා කියන්න පටන් අරගත්තා රූපේ ප්‍රකාශිත ලෝකයේ තියෙන රූපයෙන් ප්‍රකාශිත ප්‍රදේශයේ 104යි ඉතුරු 126ක්ම ඩාර්ක් මැටර් කියලා. ඒක කිසිම ලෝකෙචින යන්ත්‍රයකට අහුවෙන්නේ නැහැ, කැමරාවකට අහුවෙන්නේ නැහැ, පටිගත කරන යන්ත්‍රයකට අහුවෙන්නේ නැහැ. මේ ශබ්ද එහෙම නැත්නම් රස බලන දෙයකට අහුවෙන්නේ නැහැ, ස්පර්ශ කරන දෙයකටත් අහුවෙන්නේ නැහැ කියන්න බෑ කියලා. ඒත් භෞතික විද්‍යාවට පුළුවන් උනේ
මූල ධර්ම වශයෙන් හෝ 30යි කතා කරන්නේ. 4ක් ප්‍රකාශයයි වගේ දිගපළන මනින්න පුළුවන් ගුරුත්වාකර්ෂණයක් කියලා එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා බුදුහාමුදුරුවෝගේ සප්පටිගයි සනාරම්මනයි. ඒක අරමුණු කරනවා ස්පර්ශයක් ඇති කරගන්න. ලෝකේ තියෙන දේවල් වලින් 4ක් සප්පටික සමාරම්මනයි. සනාරම්මනයි. අනිත් ඒවා අප්පටිගයි අනාරම්මනයි. ඉතින් අප්පටික අනාරම්මන දේවල් කවදාකවත් භෞතික විද්‍යාවට ගොදුරු වෙන්නේ නැහැ. හැබැයි ඒ උන්නාංශයටම තමයි තේ කියන්න සිද්ධ වෙන්නේ. ලෝකේ තියෙන හැටිෙන් අපිට 4යි පේන්නේ 100ට කටිය. දැන් කියනවා 126ක් ඩාර්ක් මැටර් කියලා වචනයක් අල්ලගෙන තියෙනවා. ඒක යන්ත්‍රවලට අහු වෙන්නේ නැහැ. ඉතුරු 170 මොකද කියන්නේ? ඒකට ඩාර්ක් එනර්ජි කියලා දාගෙන කියනවා. අරිටත් වැඩිය ප්‍රාථමික තත්ත්වයේ තියෙන රූපණ තත්ත්වයට පත්ලා නැහැ. රූපත්තාය වෙනස සංස්කරණය වෙලා නැහැ. වේදනත්තාය වෙනස වේදනත්තාය වෙනස සංස්කරණය වෙලා නැහැ. සංඥා සංඥාත්තාය වෙනස හඳුනා ගන්න බෑ. මේක මේ භෞතික විද්‍යාඥයා මේ විදිහට යන්ත්‍රෙන් කියපුවා කියන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේක තමයි බුදුරජාන් වහන්සේ සඳහන් කරේ රූප જાතියක් කියනවා. රූපත්තාය වෙනස තාම ඉස්මතු වෙච්ච නැති. සියුම් රූප කියලා අපි මේවට කියනවා. සූක්ෂම රූප කියලා. වේදනාව වගේක් තියෙනවා විඳින්න බැරි අපි ඒකට කියනවා අදුක්කම සුඛී කියලා. සංඥා වගේක් තියෙනවා අපිට හඳුනන්න බෑ. ඒ රහත් උනාට පස්සේ තියෙන එක හොඳට ප්‍රකට වෙච්චාට පස්සේ කියන එක තමයි යෝය නසඤ්ඤා සංඥා නෝපියා සංඥා විසඤ්ඤී නවිභූත සංඥා කියලා කියන්නේ සංඥාවක් තියෙනවා පණ තියෙන බව දන්නවා ඉන්න බව දන්නවා. හැබැයි මේක ඇහෙන්ද දකින්නේ කණෙන් අහලද කියන්නේ නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද බෑ. ඒ නිසා බටහිර කට්ටිය මේකට කියනවා හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා ඉන්න බව දන්නවා. ඒ සංඥාවට නම දාන්න බෑ. ඒක කිසිම භාෂාවක් නගන්නත් බෑ වචන නගන්නත් බෑ. භාවනා කරන යාත්‍ර කිය හැකි. මොකද ඒගොල්ලෝ දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. ඔබ භාවනා නොකරන මිත්‍යා දෘෂ්ටිකේ කියනවා ඕ භාවනා කරනවා කියලා කියන්නේ গুপ্ত ධර්ම. ඌක තියෙනවා හැප්පෙන්න ඉපාය. අපිටත් පේන්න ඉපාය කියලා තර්ක කරනවා. ඉතින් මෙතන භාවනා කරන කෙනෙකුට පවා මේ රූපාර්ථයේ පිස නොගියා වූ රූප කොටසක් කියනවා. නැත්තම් පටවියාපෝතේජ නැති උනට අවකාශය කියලා එකක් තියෙනවා. ඒක ස්පර්ශ වෙන්නේ නැහැ කියලා එක පිළිගන්න කැමති නැති නිසා ආශස් ප්‍රසාසී කියන පටවි ආකාශ ධාතු අහුවෙනකොට යෝගත්‍ර හයියෙන් හුස්ම ගන්න තරමට අපි අර ආස්තික ප්‍රඥප්තියට පටවියාපෝතේජ වලට ආස කරන මොකද ඒක අල්ලපදා ගන්න පුළුවන් මගේ කියා ගන්න පුළුවන් මම කියා ගන්න පුළුවන්. මොහු සර්වඥංශ මතක් කරනවා. ඒ ගොරෝසු පටවියාපෝ තේජෝ හරහ කවදාහරි භාවනාව යන්න ඕන අවකාශෙද. එතකොට දන්නවා රූපයක්ම තමයි. නමුත් නාස්තික ප්‍රඥප්තියක් තියෙන එක. ඒ වගේම සැප දුක දෙක හරහා අදුක්කම සුඛයට යන්න ඕන එක විඳවන්න බෑ. හැබැයි නෑ කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි දවසේ වැඩි හරියක් ඉන්නෙත් ඒකේ. නමුත් අර සැපට ඇති ආසාව නිසා කෑදරකම නිසා සැපපන්ත එලවන්න එලවන්න ලැබෙන දුක. එතකොට අර අදුක්කම සුඛයට පයින් ගන්න. අදුක්කම සුඛය අඳුරන්නේ නැහැ. ඒක විඳවන්න බැරි හින්දා. අදුක්කම සුඛය ඇවිල්ලා මෙන්න මං ආවා කියලා පෙන්වන්න නැති නිසා ප්‍රකාශ නොවන නිසා අපි නොසලකා ගන්නවා. ඒ නිසා සැප හෙවීමේ තකතිරුකමින් දුක් වරදවනවා. ඊට පස්සේ සංඥා જાතියක් තියෙනවා නම් කරන්න බැරි නිසා අපිව පැත්තකට දානවා. නමුත් මේ අවකාශ ධාතුව තුල තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. අදුක්කම සුඛය හරහායි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ඒ සංඥා නොවන තැන හරහායි භාවනාවේ විපස්සනා ඥාන දිනුනෙ. මේකට කියනවා සංස්කරණ වෙලා නැති தත්ත්වය කියලා තමයි. මේ වගේ කවදාක දුකක් එන්නේ නැහැ. එන තා දුක්ඛිනේ සංස්කාරය නිසා ගරුවත්තන්සේ ශ්‍රීමුක දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. කවුද එතකොට මේ හුස්ම නැතිව තියේදී ආයාසයෙන් හුස්ම අරගෙන රූපේ රූපත්ථය පිස සදාගෙන සංස්කරණය කරගෙන කවුද විඳවන්නේ? තක්කචීරුකම තමයි. ඒ නිසා අවිජ්ජාවච්‍ය සංඛාර කියලා කියනවා. අවිජ්ජාව ඇති කෙනාට කවදාකවත් අවකාශ ධාතුර ගියාම ඉන්න බෑ. උඩ දානක් කලබල වෙනවා, පාළුයි කියනවා, තනි වෙනවා, ඒකාකාරීකමටපත් වෙනවා, දමල ගහලා යනවා, භාවනාන් පිස්සු හැදෙනවායි කියනවා, নানা ප්‍රදේවල් කියලා ආයර හැප්පෙන දඬ ගෙනිනවා. මේ අවිද්‍යාවේ නිසා සංස්කරණය කරන
කුප්පන අපි කියන්නේ සිංහලෙන් කියන්නේ ඇඟිලි ගන්න ගතිය. දෙයක් දැකලා කර්මණින් ඉඳ බැරිකම්. ඊට පස්සේ වේදනා දෙක අපි කියන සැප දුක දෙක නැතන ආවම හරි පාළු හරි කම්මැලි. වන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අල්ලපගිටියත් එක්ක කියලා වන්දනා ගමනක් හරි දාගන්න. මොකද නිකන් ඉනෝඩ පාළුයි. එහෙම නැත්නම් නව කතා පොතක් ගෙනලා තියාගෙන පාළුවට කියවනවා. එහෙනම් රේඩියෝ එක දාගෙන සින්දු අහනවා. එහෙනම් ටෙලිවිෂන් එක දාගෙන ඒක බලන. මොකද මොනවාක්වත් නැතිනොට පාළුයි. හැබැයි අරක බැලුවට පස්සේ කියනවා මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනව හරි නැහැ. ඒක අසභ්‍ය දේවල් කියනවා. එහෙම නැත්නම් ඒක නරක දේවල් කියනවා කියලා ඒකත් එක්ක ගැටෙනවා. කියපු පොතේ ව්‍යාකරණ වැරදි කියනවා. අකුරු පුංචි කියනවා ලොකුයි කියනවා පිටකවරේ හොඳ නැහැ කියලා කියනවා. මේක සිංහල පරිවර්තනය කරලා තියෙනව හොඳ නැහැ කියනවා. නානා ප්‍රදේවල් අර කුණු කන්දලේ දාගෙන පැටලෙනවා. එහෙම තමයි රේඩියෝ එක ඇහුවනම් මේක මේ මිනිසුන් මේ සංධ්‍යාසේවි උදේට දාලා දෙන්න බැරිද කියලා. ඌව තමයි අපේ වැඩ. සංධ්‍යාසේවි හොඳයි මේක උදේටත් දාගත්තා නම් නැත්නම් ශෝක දිනේ සුමානයක්ම පවත්වන්න බැරිද කියලා. අර පාළුවේ ඉන්නකොට ඉන්න බෑ. ඒකලිල ඒ විනෝඩ මොකක් හරි සංකරණයක් අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් කතා කතා කරනවා. මේක තමයි තකතිරුකම් කියන්නේ. මේ තමයි අවිද්‍යා පත්‍යා සංඛාර කියලා කියන්නේ සංස්කරණය වෙන්නේ අපිට මේ සංස්කාර නැති තැන ඇති වෙන කම්මැලිකම පහළුකම අසරණකම තණ්හකතිය නිසා යම් කෙනෙක් කාය විවේක චිත්ත විවේක උපදී විවේක ගැන කල්පනා කරලා මෙන්න මේ ගැටෙන හැපෙන පටවියාපෝතේජවල තියෙන අතරමැද හිස්තන වෙන අවකාශ ධාතුර ගියාට පස්සේ මේක මධ්‍යම ප්‍රතිපදාවයි අනේ ඒතං සන්තං ඒතං පනීතං යදිතං සබ්බ සංඛාර සමතෝ කියලා අර අවකාශයේට අගය කරන්න පටන් අරගත්තා නම් ඒ මනසට නිවන කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න අමාරුවක් නැහැ. ඒ වගේම සැප දුක් වේදනා වල තියෙන ඉන්දන කුප්පන ගතිය වෙනුවට අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා අගය කරන මිනිස්යාට නිවිනේ තියෙන ආවේදිත සුඛය කියන එක අවබෝධ කරගන්න ඉච්චර අමාරු නැහැ. මං කියන්නේ නැහැ මේක මේ වචනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් දේශ කරන්න හදනව නෙවෙයි. මේ අපි සැප දුකට තියෙන කෑදරකම නිසායි අපිට ආවේදිතය ගැන කතා කරනකොට භාගාවට ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම අසඤ්ඤ සංඤ්ඤා ආදී වශයෙන් මේ සංඥාවල් තොර මම නැහැ. වෙලා වැටෙන්නේ නැහැ. ඉන්න තැනක් දැනෙන්නේ නැහැ. කාලේසා දේශේ වැටෙන්නේ නැත්නම් ගියාර පස්සේ මේ තමයි නිවන් මාර්ගය කියලා දැනගෙන. තව අනීමනතික වේලාවක් මේක ඉඳ ලැබේවා කියලා. මේ සංඛාර නැති තැන. ඉතින් සරුවච්චන්සේ සඳහන් කරන්නේ එහෙම තැනක් එනකොට කාට හරි ඕන නම් මෙනෙහි කරන්න. ඒතං සම්තං ඒතං පනිදා යදිදං සබ්බ සංඛාර සමතෝ. සබූපදි පටිනිසග්ගෝ. තන්නක්කය නිරෝධෝ නිබ්බාණං කියලා මේ තමයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න කියලා. හිතන්න භාවනා කරන කෙනෙකුට මෙතෙන්ද කමටහන් කොච්චර සුද්ධ කරන්න වෙයිද කියලා මෙතෙන්ද නැත්නම් භාවනා කළා කොච්චරක් මේ දේ තමයි බුදුහාමුදුරුවෝ තනියම හොයාගත්ත දේ කියලා හිතාගන්න අපිට මෙච්චර කියලා දීලා තියෙද්දි අපි අර පට වියපෝතේ ජීවත් නැති වෙනකොට කලකොල කරනවා අයියෝ හුස්ම ගන්න එහෙම නැත්නම් සැක පහල කරනවා එතන මොනවාක්වත් නැහැ කියලා බුදියා ගන්න වේදනාවල අතික්‍රම සුඛයට එනකොට පාළු තනි කියලා නැගිටලා සංඥාවලක් එමය සංස්කාර කරන එකක් එමය මෙන්න මේ නිසා සරුවච්චන් වහන්සේ කොච්චර වෙහෙසක් ගත්තද තමන් වහන්සේ හොයා ගන්නලද මේ දේ කාටද කියලා දෙන්න නමුත් ඒ සඳහා සරුවච්චන් සංස්කාරම පීඩ කරන්න සිද්ධ වුණා උන්වහන්සේ නිසා කිව්වා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සංස්කාරයක්මයි කියලා සරුවච්චන් වහන්සේ සකස් කරන ලද්දක් කියලා සංකතය අභිසංස්කරණය හැබැයි මේක තමයි සංස්කාරල අඳුම තුනීම සංස්කාරේ විසංඛාරගත කරන්නයි මේක හදලා තියෙන්නේ. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගහැරලා පතුරු ගාලා බලන්න කිසිදු දැනක පූජාවක්වත් පිංකමක්වත් මොනක හඳහානක්වත් තියනවද කියලා මොනවත් නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. තන්නේ ක්‍රම මානසික වැඩපිළිවෙළක් තියෙන්නේ. නමුත් අපිට ඉතින් දෙයන්ට ගියාම කියන අපෝයි වහරි බරපතල යුව ගැඹුරුයි අපිට ඒක කරන්න බෑ. ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පස්සේ මේිට සීළු දිනාට මේකවර දේශනා කරන ධර්ම මණ්ඩපයේදී වාඩි වෙලා මන කිනොට සාදු කියලා නිවන් දකින්න ඒකට කැමති වෙනවා.
ඒක ඉස්සෙල්ලා මේ මොන්ටිසෝරි වැඩියක් අපි කරන්න කියලා ලෑස්ති වෙනවා. නමුත් අභාවනා කරන පිරිසෙන් හිත 40කට 45කට වැඩි පිරිසක් බෝ එක දවස් හතක් ඇතුළත පෙන්ලා දෙන්න පුළුවන් ආනාපානේ භාවනා කරන මේ සියුම් වෙන තැනටපත් වෙනවා කියන එක. සැප දුක් දෙක නැති තැන අදුක්කම සුඛ වේදනාව කියන එක කාම රාග අනුස පටිඝානුස දෙක නැතිව මැදි වෙන දේ එතන අවිජ්ජානුසයයි කියන්නේ මේක මේ අවිද්‍යාව වශයෙන් දැනගෙන මට මේ පාළුණක්කම නැ මෙතන කෙලස් නැ මෙතන කාය දුච්චත්ත පටි දුච්චත්ත නැ කියලා ඉන්ද හිත හදාගත්තොත් හදා ගන්න පුළුවන් වුණොත් ඒක කරන්නේ එච්චර කල් භාවනා කරන්න ඕනේ නැ ඒ වගේම තමයි මේ මට මොනවා වුණාද කියලා දන්නේ නැති තැනට යනකොට පිස්සුව දෙන්න හදනවක්වත් මේක අංශභාගයක්වත් එහෙම නැත්නම් මේ පාකින්සන්වත් නෙවෙයි මේ භාවනාවේ සංඥාව පිළිබඳ ගිවන් කිරීමක් කියලා දැනගෙන එතෙන්ට යන්න ඉච්චර යන්න ඕනේ නැති නිසායි සරුවත් සංහාංශයේ සතිපට්ඨාන සූත්‍රය අන්තිමට සඳහන් කරන මහණෙනි මේ දේ හරියට දන්නවනම් උපරිමයේ අවුරුදු 7යි කරන්න ඕනේ අවුරුදු 7ක් යනකොට සෝපදිශේෂ නිර්වාණ ධාතුව හෝ කෙලෙසි තුරුණු තනගාම වෙනවා කියලා ඊට පස්සේ කියනවා මහණෙනි ඉච්චරම තකවන්න දෙයක් නැහැ කවුරුදු 6මුත් කරතැයි පහෙමුත් කරතැයි හතරෙමුත් කරතැයි තුනෙමුත් කරතැයි දෙකෙමුත් කරතැයි එකෙමුත් කරතැයි මාස 6මුත් කරන්න පුළුවන් මාස 5මුත් පුළුවන් මාසෙමුත් පුළුවන් අර්ධ මාසෙමුත් පුළුවන් සතියෙමුත් පුළුවන් මේක ප්‍රතික්ෂේප කරන එකයි වෙලාවේ භාවනාව හරියාගෙන එනකොට ඒකට අකුල් හෙලන එක තමයි කෙරෙන්නේ හැබැයි ඒ වැඩේ කෙලෙසයක් නෙවෙයි ඒක මේ අවිද්‍යාවේ හැටි එහෙම නෙවතු අපි හිතලා කරන දෙයක් නෙවෙයි මේ බණ කියන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ භාවනා කරවන්නේ අනේ මේ පෑදීදියට ගොරදිය දාගන්න එපා අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා රචින කවියක් අම්මා නැති අපට බඩදිනෙ වෙන්න එපා පෑදීදියට ගොරදියෙක් වෙන්න එපා කියලා මෙන්න මේක යෝගාවචරය තේරුම් ගත්ත දවසේ ඒ මනුෂයා නිවනට නොගිය මේ අනිර්වචනීය නිවනචින දේ රූපාකාරයෙන් අපිට දැක ගන්න පුළුවන් වේදනාකාරයෙන් අපිට දැන ගන්න පුළුවන් තර්කෙට සංඥාකාරයෙන් දැන ගන්න පුළුවන් සංස්කාරාකාරයෙන් දැන ගන්න පුළුවන් නමුත් මේ සූත්‍රයේ තියෙනවා සංඥා විඥාන සංඛාරා සංඛාරත්තාය සංඛරෝති අපි සංඛරෝති කිය. හරි අමාරු තේරුම් අරගන්න මේ දේවල් සංස්කරණය කිරීමම සංස්කරණය වෙනවයි කිය. ඒක නිසා මම හිතුවා මේ අද ධර්ම දේශනාවේදී මේ සාමාන්‍ය තොරතුරු ටිකක් දීලා අපි කොහොමද මේ සංස්කාර සංස්කරණය පිණිස සංකර මේ සංකතං අபிසංකර්ත කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පුළුවන් ප්‍රමාණය කිට්ටු කරන්න. අපි එදා ඊය අරගත්ත නිදර්ශනයක් අපි චක්මන් කරගෙන කෙලවරට ගියාට පස්සේ වම දකුණු සිවුනේ හිත රූපෙට කැඩෙනවා බලන්නේක් බවටපත් වෙන අවස්ථාව. එහෙම නැත්නම් සද්දයක් අහන්නෙක් බවටපත් වෙන අවස්ථාව. එහෙම නැත්නම් හුලං වැදිලා ඇඟට විඳින්නෙක් බවටපත් වෙන අවස්ථාවක්. නැත්නම් කල්පනා කරන බලන්නෙක් බවටපත් වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒ කියනවා අරමුණ ඉරියාපත සංජීවී අරමුණ කැඩෙන වෙලාව කියලා කමු. පිට පිට යන වෙලාවක් කියලා කමු. ඉතින් අන්නේ වෙලාවට කිට්ටු කරන යෝගාවචර තමයි සතිය එච්චර නෑ. ඒ සංස්කරණේ සංස්කරණාත්ථය වීම පිළිබඳ හැඟීමක් නෑ දන්නේ නෑ. ඉතින් ඒ අර කම්මැලික මේ යන්නේ දැන් වම තියනවා දකුණ තියනවා වම තියනවා දකුණ තියනවා ඕකේ ඉතින් කොහිලා කවද නිවන් දකින්නද කියලා. අර ඒදී මම කැනඩාවේදී භාවනා කරනකොට වම දකුණ භාවනාව හොඳයි කියලා සක්ම නොහොඳයි කියලා කිව්වට පස්සේ තව හාමුදුරුවෝ කියලා තිබුණා ඔය විදියට වම දකුණ කියලා මෙනෙහි කරලා නිවන් දකින්න පුළුවන් නම් ආමේකේ ඉන්න කට්ටිය මේ වෙනකොට නිවන් දැකලා තියෙනවා කියලා. දැන් හැමදාම වම දකුණ කියලා කරනවනේ. එහෙමත් අභියෝග කරනවා. ඇත්ත වටිනවා එහෙම කියන්න වටිනවා ඒක. ඉතින් ඒ වගේ එහෙම කෙනෙක් කියලා හිතමු ඔන්න හන්දියට ගියාට පස්සේ හැරෙන්න කිට් වෙනකොට එයාගේ අර වම දකුණේ තියෙන කම්මැලිකමේ කොච්චර බරපතලකමක් තියෙනවද කියනවනම් හිත ඇඟුම් මොද හරින්න ඔන්න මෙන්න ඉන්නේ එන රූපය අල්ලගන්න හදනවා එන සද්දය අල්ලගන්න හදනවා එන පහස අල්ලගන්න හදනවා ගන්ධ රස මොනවා හරි අල්ලගැනීම සඳහා හිත නිකන් හොරා ඉඳිසල කේල්පැන වැටපණ ඉඳ හදනවා වගේ තියෙනවා. අන්න එහෙම චීන වෙලාවේදී ඇහත් රූපයක් හදාගෙන චක්කු විඥානය විඥානයේ අවධානය එතින්ද ගන්න යා ඒ ආයතනයේ බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. කන
කන නොමාගෙන එන සද්දයකට හිත යොදලා අර විඥානයේ සෝත විඥානයක් කරගන්න අවස්ථාවක් කරගන්න යා ඇහත් එක්ක රණ්ඩුවක් කරන උරුට්ටුව කලම ඊට නාසය ඊට වැඩිය පරදින සකනක් ගිනිනවා එන ගඳක් ඉස්මතු කරගෙන ප්‍රකට ගඳක් ඉස්මතු කරගෙන හිත ඇහැට නොගිහින් කනට නොගිහින් මගේ ළඟට ගෙන්න ගන්න උත්සාහ කරන ඊගාට දිව ජීවිත ඇත්තට මේ වෙලාදී ඔය සක්මන් කරනකොට චොක්ලට් එකක් අතේ දැම්මේ නැත්නම් චූයින් ගම් හැපුවේ නැත්නම් බුලත් පිට හැපුවේ නැත්නම් දිව තියෙන නිකන් කෙල රහේනේ ඔහිච්ච රසක් නැහැ ඒකක් පරදින සක්නක් කරන්නේ ඒකට අවධානය ගන්න උත්සාහ කරනවා කකුලේ තමයි ඇත්තට වමී දකුණ තිබුණේ නමුත් ඒක ඉපා වෙලා දැන් තියෙන මොකද ඒක කාටිය නිසා හුලං වදින එක හරි කමන්නේ සරම ඇතුල් වෙන එක හරි කමන්නේ සිවුර වදින එක හරි කමන්නේ ගවුම හැප්පෙන එක හරි කමන්නේ දකුණ කයිසොඩි විචිත්‍රයි ඒකට යන්න හදනවා එහෙම නැත්නම් මේ වෙලාවේ බබා බල ආයම්ම බලාගෙන ඉන්නවා දන්නේ නැත්නම් හරකුණ්ඩ තනකොලක පොළ දාලා තියෙනවද නැහැ කියලා ඔන්න කල්පනාවට වැටෙනවා මේ විදිහට බලනකොට අපේ මේ ඉඳුරන්ඩ හම්බෙන සියලුම தත්ත්වයන් දැනගැනීමේ ශක්තිය විඥාණයට නැහැ ශක්තිය ඉඳුරන් තොරතුරු ප්‍රවාහයක් එනවා විඥාණයට එකක් තෝරන්න වෙනවා රූප බැලුවොත් ඉතුරු පහ වහන්න වෙනවා ශබ්ද ඇහුවොත් රූප ගන්ධ රස ස්පර්ශ හිතවිලි බලන්න බලක් ගන්න වෙනවා ගන්ධ බැලුවොත් ඉතුරු පාව හැෙනවා ඒ නිසා දැන් මෙතන මේ හයක් ඉදිරිපත් වෙලා තියෙදි කොයි කිනාද ගන්නවා කියලා කියන්නේ තේරීමක් නේ මේ තේරීම නොකර බෑ අනිවාර්යයි එතකොට එකක් තෝරන කියලා කියන්නේ පහක් වහනවා ඊට පස්සේ තෝරාගත්ත දෙයට අපි කොච්චර බැඳෙනවද කියනවනම් අර පහක් වහපු බව දන්නේ නැතුව අර තෝරාගත්ත දේ පිළිබඳව විශාල විචාරදකම් ගැන කතා කරනවා. ඒක එක්ක ආශ්‍ර කරනවා, ඒක ගැටෙනවා, මොකක් හරි කරනවා, ඒතන ලෝකයක්ම හදාගන්නවා. මෙන්න මේ විදිහට හයක විකල්ප වලින් එකක් තෝරන එකට කියනවා සංස්කරණය කියලා. දීයති විශාල පරාසයකින් එකක් තෝරන්නේ අපි ගිනාපු ජම්ම ගතිය හැටියට. අපේ තියෙන රුචි අරුචිකම් වල හැටියට අපේ හැදියාව හැටියට ඒක එතෙන්ද එනකම්ම දන්නේ නැහැ කොහොමද තෝරන්නේ කියලා. ඒක සම්පූර්ණ න්‍යායපත්‍රිකින් තොරව සිද්ධ වෙයි. ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ අපි මෙතෙක් ගినాපු සංඥා වල හැටියට තමයි. අපේ රුචි අරුචිකම් වල හැටියට, පෞරුෂත්වයේ හැටියට, හැදියාවේ හැටියට. ඔන්න ඒ නිසා එකක් තෝරන කියන්නේ පහක් අහක දාන එකක්. මේක විශාල හානියක් සිද්ධ වෙනවා. අපි තොරතුරු රාශියකට අහිමිකාරයක් වෙනවා එකක් තොර නිසා. දැන් අපි හිතමු මේ වෙනුවට සංකරං සංකතං අபிසංකතෝ සරෝති කියන විදිහට නැත්නම් රූපං රූපත්තාය සංකරෝති අபிසංකරෝති වේදනා වේදනත්තාය අபிසංකරෝති සංකතං අபிසංකරෝති සංඥා සංඤත්තාය සංකතං අபிසංකරෝති කියන එක දැනගෙන ගිය යෝගාවචර කියලා. ඒ යෝගාවචර දැනනම් මම මේ වෙලාවේ කළ යුත්තේ වම දකුණින් ඉන්න එක. ඒක උත්සාහයකුත් කරනවා. හැබැයි ඒ යෝගාවචර උනක් දන්නේ නැහැ. ඒක ඒ වෙනකොට ඉපා වෙලා තියෙනවා. ඒක පිළිබඳව එපා වහයට හොදි බෙදෙන ආකල්පෙතියි. ඒ වෙනකොට රූපයකට, සද්දයකට, ගන්ධයකට, සතරකට පණින්න හදන හිත ඒ යෝගාවචර දන්න නිසා හන්දියට යනකොට බොහෝමත්ම සතියින් ඉන්නකොට ඕන දැන් රූපයක් දැක්කා. දකින්නකොට මේ දැකපු රූපේ කහ නිල් රතු වශයෙන් හෝ එහෙම නැත්නම් දිග වශයෙන්, පල්ල වශයෙන් හෝ ආකාර සටහන් වශයෙන් බලනවා වෙනුවට මගේ දැන් හිත බැලීමට යොමු වුණා කියලා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කෙරුවොත් මොනවද වෙන්නේ? ඊටුකටි යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා මේ කාය ස්පර්ශයේ තිබිච්ච වම දකුණ තිබුණ හිත දැන් චක්කු විඥානයක් බවට පත් වුණා. දැන් මේ චක්කු විඥානය අභිරමණය කරන්න ගත්තොත් නිමිත්තක් ගාහි ව්‍යංජනක් ගාහි විදියට නිමිත්තක් ගන්නවා කියගෙන කහරතු වශයෙන් බලන දිකපල් වශයෙන් බලනවා. එන රූපයද යන රූපයද ස්ත්‍රීද පුරුෂ වශයෙන් බලනවා. ව්‍යංජන අනුව්‍යංජන ගන්නවයි කියලා කියන්නේ ඉස්සල දැකට වැඩිය තොරතුරු හොයන්න ගියොත් අපි ඒ රූපේ නතු වෙලා රාග රත්ත්ව වෙනවා, ද්වේෂෙන් පරවශ බවටපත් වෙනවා, මෝහයට යට වෙනවා. නමුත් දැන් මම රූපය දකින්නවා කියලා දැනගත්තොත් ඒ යෝගාවචර මේ බුදුහාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න පුළුවන්. දැන් මේ රූපෙට ඇලුනොත් ඔබ මේ සද්දයක් උඹට තියෙන අවස්ථාව නැති වෙලා දැන් තියෙන්නේ ගඳක් බලන්න තියෙන අවස්ථාවක් නැතිලා තියෙන, රසක් බලන්න තියෙන අවස්ථාවක් නැතිලා තියෙන, විශේෂයෙන්ම සක්මණේ හිත කැඩිලා තියෙන.
හිතවිලි වල තියෙන අවස්ථාවක් තියෙනවා කියලා තමන් කොච්චර වල්නරබල් එහෙම නැත්නම් විවෘත මොකද කියන්නේ ඔද්දල් තත්වයකදී ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් කිසිම පූර්ණ නිගමනකින් තොරව කිසිම න්‍යාය පත්‍රකින් තොරව අර පයේ තබමින් යන්නේ කියන නීරසකම නිසා ඊගාටින මොන මල දාන්නේ හරි කමන්නේ අල්ලන්න හදන ගතිය. මේක දකින්න නම් අඩු ගානේ මේ දකින බව මෙනෙහි කරන්න ඕනේ. දකින රූපයේ නිමිති අනුව්‍යංජන ගන්න යන්න එපා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදිකරණ මේතං අසංගුතං වේරන්තං උප්පජ්ජති පාපක අකුසල ධම්ම තත්ත සංවරං ආපජ්ජති. මම වමේ දකුණේ ඉන්නෝනේ. නමුත් මේ වෙලාවේ දැන් මම රූපයක් දැක්කා. අනේ මට මේ දකුණ රූපේ නිමිටි ගන්න තරමට මම මත් නොවේවා. ව්‍යංජන අනු ව්‍යංජන ගන්න තත්ත්වයට මම මත් නොවේවා. ගත්තොත් වෙන්නේ රූපේ ගිලිගන්න. යත්වාදිකරණ මේතං අසංගුතං වේරන්තං යම් හේකින් ඉඳුරන් සංවරය පිළිබඳව අසංගුතව වාසය කළොත් යම් තරම් කෙලෙස් පහළ වෙන්න පුළුවන් ද අන්නේ කෙලෙස් පිළිබඳවම සංවරයටපත් වෙන්න ඕනේ කියලා දක්ෂින බව මෙනෙහි කරන යෝගාවචරයට සුවර්ණමය අවස්ථාවක් ලැබෙනවා. ඊට අප වුණ වම දකුණටින් අවස්ථාවකුත් තියෙනවා. මේ වර්ණය නැත්තම් සටහන නැත්තම් වර්ණ රූපේ දැකීම නිසා අනෙක් ඉඳුරන්නවම අන්ධ වෙන බවක්. මූල කර්මස්ථානයේ හිත පිට යන බවක්, සතිය කරන බවක්, සමාධිය කරන බවක්, සංස්කරණයකට ඉඩ දීපු බවක්. ඒක ඇති වෙලා තියෙන න්‍යාය පත්‍රකින් තොර බවත් තේරෙනකොට පේනවා අපි කොඳු ඇට පෙළ නැති වැල් ගැඩ විල්ල වගේ. එන දේට ඇලීම නිසා අපි එකෙන් කාදමන තත්ත්ව කරපත් වෙනවා. සංස්කාරයන් විසින් කාදමන තත්ත්ව කරපත් වෙනවා කියලා දැක්කොත් දැනගන්න පුළුවන් උනොත් මම කියන එක තමයි සක්මන් භාවනා ගන්න තියෙන උස්සස්ම ලාභය. ඒක නිසා අඩු ගානේ මෙනෙහි කරගන්න පුළුවන්. සක්මණේ විතරක් නෙවෙයි මේක. ඕනෙම තැනකදී මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්න. ඒකට මේ සංස්කාර ධර්ම කියන්නේ තමා කරා පැමිණෙන සියලු දත්තයන් විඥාණයට ගොදුර කරගන්න බැරි නිසා තේරීමේ කටයුත්තක් අනිවාර්යෙන් කරන්න ඕනේ. තේරීමේ කටයුත්ත තමයි සංස්කරණයක් කරන්න වෙනවා ඒක. අභිසංස්කරණයක් කරන්නේ අන්නේ අභිසංස්කරණේ කෙරෙන්නේ තමන් විසින් නෙවෙයි අභිසංස්කරණය කරලා ගත්ත දේ මම කියා ගන්න යන්න එපා මගේ කියන්න යන්න එපා මගේ ආත්මය කර ගන්න එපා ඒක අහම්බයක් මෙන්න මේ අහම්බේ තමයි යෝගාවචරය දකින්නකොට සංවේග පහළ වෙන්නේ මේ කොච්චර අනිත්‍ය තත්ත්වයකටද මම මේ දකින්නේ බවටපත් වෙන්නේ මට උනස ආහන්නේ බවටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ගඳ බලන්නේ බවටපත් වෙන්න පුළුවන් තියෙනවා රස බලන්නේ බවටපත් වෙන්න පුළුවන් නමුත් ඒචීදී අපි එකපාරට දකින්නේ බවටපත් වෙලා අපි එක නියංජන අනිවියංජන ගන්න ගියොත් අපි කාටද පහඳින්නේ අපි කාටද නම්බු කරන්නේ අවිද්‍යාවටයි නම්බු කරන්නේ කෙලෙස් වලටයි පක්ෂග්‍රාහී වෙන්නේ අඩු ගානේ සක්මණේ හිටියා නම් අපි දන්නවා අරමුණේවත් හිටියයි කියලා. දැන් ඒක කැඩෙන එක ඉතින් වෙච්ච දෙයට මොනව කරන්නද කියන එක ඒක දැනගැනීමේ ශක්තියක් යෝගාවචරයට තියෙනවා. මේ රූපේ පිළිබඳව වේදනා පිළිබඳව සංඥා පිළිබඳව යම් අවබෝධයකින් සුතම ඥානයක් සහිතව අන්නර සක්මණේ කෙළවරට යනකොට තමයි හිත නන්නත්තර වෙන්න වල්මත් වෙන තියෙන අවස්ථාවක් තියෙනවා කියලා දැනගෙන. හරියට වසූරී තියෙන පළාතකට යන මිනිස්සෙක් යන්නේ ඉස්සෙල්ලා එන්නත් කරගෙන යනවා වගේ ප්‍රතිශක්තිය කැඟට අරගෙන යනවා වගේ ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස විසි කැඩෙන්න හිත යන වෙලාවෙදී අවදියෙන් ගත කළොත් ඒ යෝගාචර දැනගන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතයේ පු탁ජන ජීවිතය මුන්නතරන් න්‍යායපත්‍රකින් තොරවද වැඩ කරන්නේ කියලා. ඒ වෙලාවෙදී සංස්කාර ධර්ම උප්පරීම ප්‍රයෝජනක. අවිජ්ජාපච්ච සංකාර අවිද්‍යාව වැඩි කෙනාගේ සංස්කාර ගොජදමමින් පාරිනවා. ඊට පස්සේ ඒකේ තියෙන ලස්සන වැඩි ඒ දැක්කට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න අපි හරියට කතා කරා. අර කිතුල් ගහට ගිය මිනිහා මොකද මිනිස්සු කිතුල් ගහට ගිය කියලා අහපම මම මේ තනකොළ තියනවාද බලන්න කියයි. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ ලොකු නෑ මේ බහින්නේ කියන. ඔච්චරයි මේ මිනිස්සුගේ ජීවිතයේ තියෙන හේතු කර්ම කියන්නේ. අපි කරන හරියක් කරන්නේ කිසියම් තර්කකින් නැතුව කිසියම් න්‍යායපත්‍රකින් නැතුව කරලා කවුරුරි ඇහුවොත් එහෙම කෙරුවේ මොකටද කියලා
හිතගෙන ගතපද කියන. ඒකයි අර බයිලා කතාවක් මම හැමදාම කියන්නේ දේශියට පහසුවට දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණ තියෙනවා නැත්තම් හදලා කියනවා. අපි ඇති වෙන සෑම වැරද්දකටම කියන්න හේතු කරුණු අපි ළඟ තියෙනවා. එක දවසක් හාමුදුරු කෙනෙක් රාත්‍රියේ දඩ රාගයක් ඇති වෙලා උපාසකම්මලයි තැනකට ගියා. ඊළඟ නිසිසේ උපාසකම්මත් එක්ක හැදිලා උදේ පාන්දරම අරුණ වෙන කම්ම පුදියන් ගල එන ගමන් වැරදිලා උපාසකම්මගේ නිල්පාට සාරිය ඇඳගෙන ඇවිල්ලා තියෙනවා සිවුර කියලා හිතාගෙන. ඇවිල්ලා පාන්දරම නැගිටලා අතු ගන්නවා. උපාසකම්මත් එක්ක ඇවිල්ලා තියෙනවා අරුණට කලින් දාන ටික ගෙනියන්න ඕනේ කියලා යනකොට හාන්දුරු නිල්පාටයක් අතන අතු ගන්නවා. ඒකලා හාන්දුන්නේ මේ නිල්පාට ඔබ දන්නේ නැද්ද මේ නිලපතක දර්ශනය කියලා එකක් තියෙනවා කියලා ඝාතපද 60ක් කිවලු හිතගෙන නිල්පාට අඳිනක ලොකු සීලයක් කියලා. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ නිදහසට කරුණු කියලා කියන්නේ 탁තිරුකමේ කෙලවරට ගිය මනුස්සයා කරන ප්‍රකාශන. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක දැනගෙන කරන්ද මොකද ලෝකේ තියෙන හරියත් තියෙන නිදහසට කරුණු. යථාර්ථයේ දැක්කේ මගේ බුදුහාමුදුරුවෝ විතරයි. උන්වහන්සේ කියන්නේ මේ වගේ අවස්ථාවක් හම්බුණාට පස්සේ එළියට පයින්නේ මගේ මනාපෙ නෙවෙයි. ගිනාපු සංඥාතෝගයක්. ගිනාපු රුචර්ෂි කම්මලියක්. හරියට හීනෙකදී අපිට බයලජ්ජ දෙක නැතුව. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සම්පූර්ණ මේසය අරලා තියෙනකොට කොයි එකටද පණින්නේ කියන එක මොනම හික්මීමක්වත් නැහැ. ඉක්මනට තිබුණා තරිය ලැජ්ජාවටපත් වෙනවා අනේ මට අවශ්‍ය හැඟුම් උදාහර ගන්න බැරි වුණා කිය. මෙන්න මේ දේ දකින්න පුළුවන් හෝ විවෘත වෙන එකම මනුෂ්‍යා විපස්සනා යෝගාවචරය විතරයි. කොච්චර සිල් රැක්කත් මං කියනවා ඉතාමත්ම ලිංගතුව ඉතාමත්ම සෞර්ධව සීලවන්තයර මේක අහුවෙන්නේ නැහැ. කොච්චර සමාධි භාවනා කරත් මේක සමාධි භාවනාවේ උපදේශපන්ති නෑ. විතින් විපස්සනා කරන කෙනාට පමණයි තමන් පිළිබඳව ලොකු විවේචනාත්මක නාස්තික නෙවෙයි ආස්තික විවේචනයකින් මෙන්න මේ වගේ හැඟුම්ම දහන තැන්වලදී සතියෙන් ගතකරන ඒ සතියෙන් ගතකරනට අපිට තේරෙනවා මේ අසීමිත අරමුණු රාශියක් ඉදිරි පිට සීමිත විඥානීය අනිවාර්යයෙන්ම සංස්කාර වැඩට ගන්නවා මට මේකේ හොඳ එක තෝරලා දීපන් කියන අනිත්‍යීම තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කරණය කරලා තමයි එහෙම නැත්නම් අபிසංස්කරණය කියලා කියනවා ඛණ්ඩපුල සංස්කරණය කියලා කියනවා මේ ගොඩනැගිලි සංස්කරණය කරනවාට පොත් සුද්ධ කරනවාට කියනවා ග්‍රන්ථ සංස්කරණය කියලා. නාට්‍ය වලට මිනිස්සු ඒ චරිත වලට වෙස් ගන්නවාට කියනවා අංග සංස්කරණය කියලා. ඒක නිසා අපිට කවදාකවත් සංස්කරණය නොකර සියල්ල බාර ගන්න තරම් අපි මුලී විඥානයේ දක්ෂකමක් නැහැ. එකයි එකවරකට ගන්න පුළුවන්නේ අන්නේ දේ තේරීම කවදාකවත් න්‍යායපත්‍යකට අනු නොවේ කියන්නේ. ඒක නිසා දරුවචනාංශය අපට අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කියලා කියනවා නිතරම මතුවෙන අරමුණක් අරගෙන ඒ අරමුණටම යෑමේ සංස්කාරයක් හිතට දාගෙන යන්නේ කියලා. එන ආස්වාසේ බලන්න. එන ප්‍රසවාසේ බලන්න. ඒක කරගෙන කරගෙන යනකොට රූප විශ්ේ, ශබ්ද විශ්ේ, ගන්ධ විශ්ේ හිත දුවන වන්මත් වෙන ආකාරයේදී ආ බලනකොට අපිට තේරෙනවා මේ සංස්කාර හරීම අසංවරයි. ඒකේ හැටි මෙන්න මෙවැනි සංස්කාර මේක මගේ කියාගත්තොත් මේ මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් අර උයනට ගිහිල්ලා නිින්ද යනකම් කඩුව වඳුර කොට බාර දීපු රජ කෙනෙක් ගැන කතාවක් තියෙනවා. ඒ තරම්ම ඒ වඳුරට රිලෙවෙක් කියලා තමයි ගන්න තියෙන වඳුරට වැඩිය රිලව තමයි ඔකට මුක්ක කළා රජුගේ ආරුවෙන්නේ. රිලෙවෙක් වෙන්න තිය රිලවට රමංගල කඩුව බාර දෙන රජුගේ පුදිය ගන්න. ඉතින් ඒ මැස්සෙක් වැහුවට පස්සේ ඇත්තටම රිලව ආදරයට කොටනවා මැස්සට ආදෑත බදලා. කොටනකොට මැස්ස යනවා රජුරන්ටයි කෙටේ. අනිත් වගේ අපි කඩුව බාර දීලා තියෙන ඔන්නේ පිස්සු වඳුරට. සංස්කාර කියලා කියන්නේ ඔන්නේ පිස්සු වඳුරට තමයි. මෙන්න මේ වඳුර අල්ලගන්න නැතුව අපි මංගල කඩුව බාර දුන්නට පස්සේ වඳුරට දොස් කියන්නේ පරිලවට දොස් කියන්නේ යන්න එපා. අන්න එක දැකගන්න එකයි මේ සංස්කාර ධර්ම කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ ලෝකේ කොච්චර රූප තිබ්බත් මේ මම කියාගත්ත රූප ටිකෙන් පමණයි දුක් ඇති වෙන්නේ.
ඒ වගේම නිවන් මාර්ගයේ තියෙන ඒ රූප ටිකේ පමණයි. දැන් මේ මම කියලා බදාගෙන තියෙන අපි ප්‍රිය රූප ටිකනේ. මගේ දරුවා, මගේ මැණික්, මගේ මල් පොත්තරන් මේ ඔක්කොම ලස්සන ටික තියාගෙන. මේකෙන් දුකක් එයි කියලා හීනෙකටවත් කවුරක් හිතන්නේ නැහැ. නමුත් සරුවත් යනසේ දේශනා කරනවා පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. තමන් ලං කරගත්තන යම් රූප කොටාසයක් මේ ලෝකේ තියෙන අනන්ත අප්‍රමාණ මැණික් වලින් එකක් දෙකක් ගත්තනම් ඕකෙන් තමයි දුක එන්නේ. අර කොච්චර ලෝකේ හිටියත් මගේ ගාලේ ඉන්න හරුකුගෙන් තමයි මට දුක් එන්නේ. දරුවෝ කොච්චර ලෝකේ හිටියත් මගේ දරුවන්ගෙන් තමයි මට දුක් එන්නේ. ඒක නිසා දරුවෝ ඇති නිසා දරුවන් නිසා තැවෙනවා, හරක් ඇති නිසා හරක් නිසා තැවෙනවා, භවෝග සම්පත්‍ය නිසා ඒ නිසා තැවෙනවා කියලා බුදුහාමුදුරු කියනකොට එච්චර කැමති නැහැ ගිහියත් ඔය බණට. එයත් කියන්නේ මට දරුවෝ වැඩි කරගන්න බෝධි පූජා කරලා දෙන්නී කියලා. එනැත්තම් පිටරට ගිහිල්ලා කියා කරේ හම්බ කරගන්න බෝධි පූජා කරලා ඉංග්‍රීසි උගන්වලා දෙන්නී කියලා. ධර්මේ පාවිච්චි කරන්නේ මේකටයි. මම සරුවත් යන සිද්දේශනගෙන ඔබ ලං කරගන්න බදාගන්න සීරක වෙන හරියක් එන්නේ දුකයි. ඒ නිසා බදාගත්තට කමන්නේ ඒක දුකක් බව. මේවා සංකර බව, කාදමන ධර්ම බව. රූප කියන්නේ කාදමන ධර්ම බවය. වේදනා කියන්නේ කා දමන ධර්ම වර්ගය. සංඥා කියන්නේ කා දමන ධර්ම වර්ගය. සංගේ සංස්කාර කියලා කියන්නේ කා ධර්ම ධර්ම වර්ගය. විඥාන කියන්නේ කා දම ධර්ම වර්ගය. දන්නවනම් මේ කඩුව දෙන්නේ පිස්සු අඳුරෙකුට බව දන්නවනම් අඩුගාන රජුට බුදියන් නැතු වෙන්නේ. වඳුරට දුන්නට කමන්න රජුට හැරලා ඉන්න තාක්ක. නමුත් අපි කරන්නේ මොකද දීලා බුදිය ගන්න. නැත්නම් බුදියන වෙලාදී වඳුර අතර දෙන්න. ඊසා සංඛතං අபிසංකරෝති ඉති සංඛාරෝ ඉති. ඒක නිසා හැම චිත්තක්ෂණයකම ඇහ කන දිව නාසය කය මන කියන මේ හය ඒ සෑම අරමුණක් පරිගෙන තමන්ගේ ආයතනෙ පවන්තට උත්සාහ කරනවා. නමුත් විඥානයේ හැම වෙලාවෙදිම එකයි තෝරන්නේ. තීරීමේ අමාත්‍යංශේ බාර්ගීර තියෙන සංස්කාරවලට. මේ සංස්කාරවලින් කෙරෙන්නේ අපේ යටි අනුශේධ ධර්ම කියනවනේ. ආශේධ ධර්ම කියනවනේ. රුචර්චකම් කියනවනේ. භෞෂත්වයේ කියනනේ ඒ අනුව තමයි තෝරන්නේ. ඒ නිසා හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී තමන්ගේ අභිමතියට කරන්න හම්බුනා නම් කරවිලේ ඉන්න පණුවට කරවිල තිත්තට දැනෙන්නේ නැහැ. රසට දැනෙන. ගොමුගුරු මිනිහට ගොම්බෙට්ටක් හම්බ වෙච්චාම රජ සම්පතක් වා. කබරේකට බලුකුණක් දැකපුවාම ඒ වගේ තමයි මේ කාම ලෝකයේ ඉන්න මේ කාම සත්තු මේ දකින්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දෙවියන් දකින්නේ. කබරෙක් බලුකුණක් කනවා. බ්‍රහ්මිය දකින්නේ මේ කාම සම්පatti බුද්ධ විනිනකොට කබරිය බලුකුණ කනවා. අපි ලොකු සාංශ ඉන්න කාලේ කිසිසේ ප්‍රේමানন্দ සාංශේ සඳහන් කරනවා. ඒක පොතේ ලියලා තිබුණා. ඒක සමහර විතර දොස් කිව්වා. මේ ලාභ සත්කාර සම්මාන વિશે කියනකොට අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් මට ලොකු අසුචි කැල්ලක් හම්බුණා කියලා සතුටු වෙන එක තමයි කියලා කියනවා. මේ ලාභයට සතුටු වෙනවා කියන්නේ. අනික් මම පණවන්න කියනවලු උඹලට වගේ නෙමෙයි මට ලොකු කැලක් හම්බුනා කිය. මොනවද අසුචි? ඒක නිසා ලාභ කියන්නේ සස්කාර කියලා කියන්නේ සම්මාන කියලා කියන්නේ සෑම දෙයක්ම අසුචි පණුවක ඉන්න අසුචි පණුවෙකට අහුවෙච්ච අසුචි කැලක් වගේ. නමුත් අසුචි පණුවට අසුචි නැතුව ජීවත් වෙන වෙනම මේ ලොකු කැලක් හම්බුන කියලා ආඩම්බරකම් කතා කරන එක තමයි මේ කතා කරන්නේ. කාටත් අපිට මූලික අවශ්‍යතාවයන් අවශ්‍යයි. ඒක ප්‍රයෝජනෙයි සලකලා කරනවා මිසක් මේ සුඛෝපභෝගී වෙනවයි කියලා කියන්නේ ලොකු අසුචි කැලිය allergens. ඒ නිසා සංස්කාර වශයෙන් දැනගන්න එක නිවන් මාර්ගය. ඒකට දොස් කියලාවත් ප්‍රතික්ෂේප කරලාවත් අනීචි මට මේක වුණා කියන එකවත් නෙවෙයි. ඒ සංස්කරණය වෙන්නේ ආරම්භන මට්ටමේ නෙවෙයි ద్వාර මට්ටමේ. බාහිර දින රූපවල කෙලෙස් නැහැ. බාහිර දින සද්දවල කෙලෙස් නැහැ. ගන්ධයේ කෙලෙස් නැහැ. රසයේ කෙලෙස් නැහැ. ස්පර්ශයේ කෙලෙස් නැහැ. ඒ රූපය ඇවිල්ලා ඇහැට වැදුනට පස්සේ තමයි ඒ සංස්කාර බවට පත් වෙන්නේ. ඒ ටිකට විතරයි අපි වග වෙන්නේ. ලෝකෙ කොච්චර ශබ්ද තිබ්බත් කනට වදින පුංචි ශබ්ද ටිකේ තමයි කෙලෙස් තියෙන්නේ. නාසයට වදින ගඳ සුවඳ ටිකේ විතරයි අපිට දුක ඇති කරන්න පුළුවන්. අපි ගන්න ආහාර රසයට පමණයි අපිට අජීර්ණ ඇති කරන්න පුළුවන් දුක ඇති කරන්න පුළුවන්. කයට දැනෙන පහස ටිකේ ප්‍රමණයයි හිතට එන ධර්මතාව ටිකේ ප්‍රමණයයි. ඒ නිසා ඒ ටික එනකොට සතියෙන් හිටියොත් දකින්න වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නේද?
අහන වාරයක් පාසම මෙනෙහි කරන්න පුළුවන් නේද? ගඳක් විඳින වාරයක් පාසම මෙනෙහි කරන්න පුළුවන් නේද? රසක් විඳින වාරයක් පාසම මෙනෙහි කරන්න පුළුවන් නේද? කායට ආස්වාද ප්‍රසවාසයක් වෙන වාරයක් පාසම මෙනෙහි කරන්න පුළුවන් නේද? වමාත්තුන පාසම මෙනෙහි කරන්න පුළුවන් නේද? හිතේ ධර්මතාවයක් පාසම මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට තේරෙයි කොච්චර ඉක්මනට මේ සංස්කාර විශ්ේ හිත චපලව වැඩ කරනවා කියන්නේ. ඊට පස්සේ තව ඩිංගිත්තක් මින්දම තේරීමේදී මිනිස්සයා පාවිච්චි කරන උපමාන ගැන ගන්න අපි කියනවනේ බුෆේ ඩයට් එකක් ඉස්සරහට ගිහලා ඇන්ටෝ මේසක් ඉස්සරහට ගිහලා කොයි දේද අපි අතට ගන්න තමන්ගේ පිඟානට බෙදා ගන්න කියනවා කියන එක කවවම දහකවත් දෙන්නේගේ සමාන නැහැ. තමන්ට අවශ්‍ය තමන් බෙදා ගන්න. බෙදාගත්ත දේ තමයි රස බලන්නේ. ඒක තමයි අපි හපන්නේ, දිරවන්නේ, පෝජාව ගන්න. නරක දැක්කව නරකට ඉන්න හොඳ දැක්කත් හොඳ ඉන්නවා. මේසේ ඔක්කොම තියෙනවා. ඉන්සා මුළු සංස් මුළු ලෝකෙම ඇටෝම් මේසක් වා. මුළු ලෝකෙම බුෆේ ඩයට් එකක්. නමුත් තෝරගන්නේ අපිට ඕන කර්මානුරූපව තමයි. අපේ රුචි අරුචිකන්තනම තමයි. අපේ පෞරුෂත්වය අනුව තමයි. අන්නේ තේරීම සඳහා සරුවචනාංශයේ සඳහන් කරන මුළු ලෝකෙම සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි විචිඥානකන්ති කියලා උපමාන පහයි පාවිච්චි කරන්නේ ලෝකේ. අපි සද්ධාව නිසා තෝරනවා මේක හරි අරක වැරදි කියලා. බෞද්ධය ගන්නවා මේ බෞද්ධ සද්ධාවට අනුව මේ දේ හරි මේකමයි සත්‍ය තියෙන්නේ අන්‍ය අගංකාරය වැරදි ඒ කට්ටියගේ සද්ධාව බොරු ඒ කට්ටිය වැරදි කියලා. ඒ වගේම අන්‍ය අගංකට කියනවා අපේ සද්ධාවමයි සද්ධාව මේ අනිත් දේවල් බොරු කියලා. නමුත් සර්වඥයන්සේ දෙගොල්ලටම සඳහන් කරලා තිනවා සද්ධාව පිළිබඳව සද්ධා කියන ධර්මතාවයේ ලකුණු දෙකක් තියෙනවා. සද්ධාවෙන් තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කළ දේ තුල සද්ධාව සත්‍ය තියෙන්න පුළුවන්. ditthiye ධම්මේ ද්විධා විපාකා කියලා සඳහන් කළා තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේක තීඩුවේ සද්ධාවෙන් මේක හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. මේක අපේ ගුරුන් ආශ්‍රය අපිට කියලා දීලා තියෙනවා. අපි අම්මා කියලා දීලා තියෙනවා. තාත්තා කියලා දීලා තියෙනවා. අරයා කියලා දීලා තියෙනවා. මෙයා කියනවා කෝක වුණත් මේ තීරුවේ සද්ධාවෙන් කියලා දන්නවනම් ඒකාන්ත විශ්වාසයකට එන්න එපා. මේක හරි අරක වැරදි කියලා. එහෙම නැත්නම් ඉද මේව සත්‍යම් මෝභමඤ්ඤා. මේකයි සත්‍ය අරක බොරු කියලා සද්ධාවෙන් නම් තීරුවේ. ඒක පොඩි පැලිරක් තියෙනවා. අවාසියක් තියෙනවා. ප්‍රධානම තෝරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාවෙන් නෑ කියලා විශ්කරපු දේ තුල සත්‍ය තියෙනවා. ඊට පස්සේ තියෙනවා රුචිය කියලා එකක් අපේ. මිනිස්සු අපේ රුචියට අපි තෝරනවා. ඒ වගේම මගේ රුචියට තෝරන්න පුළුවන් නම් ඒක මට ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි මේ මානවයිති වාස්කම් කියලා සලකන්නේ. මොහු සර්වඥයන් සඳහන් කරන සද්ධාව වගේම රුචියට තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා අහක දාපු දේ තුල සත්‍ය කියන පුළුවන් උපමාවක් කියනවනම් අපි නිතරම සැප වේදනාවට කැමති රුචි. මොකදාක සැප වේදනාව තුල අධ්‍යම් ප්‍රතිපදාව නැහැ. දුක්ඛත් තුලත් නැහැ. සීනේ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛේ ඒක අපි සාමාන්‍යයෙන් අරුචි. සාමාන්‍යයෙන් අදුක්කම සුඛේ වෙනවට පාළි. නීරසයි. ඒකාකාරී. තමන් පච වෙච්ච ගතියක් දැනෙනවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. පාළු ගතියක් දැනෙනවා. කාල කන්නි ගතියක් දැනෙනවා ඒ අධි කොමසුක වේදනා. ඉති නමු සත්‍ය කියන උතන. මේ අරාබි කරේ හිටියයි දවසල ලංකාවේ මේ අන්දරේ වගේ නස්රුඩීන් කියලා මිනිස්සු. මුල්ලා නස්රුඩීන් කියලා කියන්නේ ආගමික නායකයෙක්. ඒ මුල්ලා අමතර ශ්‍රී ලංකාවේ ජාති මිනිස්සු කෝ අන්දරේ මාලිගාවට ගිහිල්ලා ශ්‍රී ලංකාව වගේ රජුරුවත් එක්ක ශ්‍රී ලංකාව කරනවා රටවැසියොත් එක්ක ශ්‍රී ලංකාව කරනවා මුල්ලාට පිස්සු බව කවුරුත් දන්නේ. දවසක් හැන්දෑ කරේ ගෙදර යන පාරේ අතමක් විතර නැත තැනක ලයික් කනුවක් අර මුල්ල බිම බැලගෙන හොඳට බලනවලු වටපිට බලනවා. යාළුවෝ කවුළු මොකද මුල්ල කරන්නේ? අනේ බලාපන් යතුරු නැති වෙලා කියලා. අයියෝ. හොඳයි මම නෑ මට අත්තරක් තියෙන වෙලාවක් නෑ කියලා දෙන්න එකතුලා දැන් යතුරු හොයනවා. ඒ හොයනවලු නැතිද? ඉතින් අර මනුස්සයා ප්‍රශ්න අහනවලු මේ මුල්ලා මේ කොයි යතුරු මේ ඉස්සරහගේ ඉස්සරහේ යතුරු ගේ ඉස්සරහ දොරයි නේ යතුරු ආ එහෙම නම් දැන් ඩයට පුදින්න හම්බෙන්නේ නැහැ ඒක හොයන්න මේ පහේ ඒක මොන වගේ ටැග් එකකට ගැට ගහලා තියෙන්නේ ආ මේ වගේ ලී කොල්ල කරලා ගැට ගහන කළු පාට සුදු පාට අහලා දැන් හොඳටම රැවෙලා ලයික් කරන්න නැතිද බතු ලයික් කියන නිසා දෙන්න හොයනවා කොයිල වල ඇහුවල මේක කොහෙදද නැතුනේ නැතුනේ නම් ගේ ඇතුලේ කාමරය ඇතුලේ කිව්වා
ඉතින් මුල්ල මොකද මේ එහෙනම් මේව යන්නේ. එහි ලයිට් නැති ඉන්න මෙතන තියෙන ඔලිය. අපි හැමදාම සත්‍ය වෙන්නේ පිළිසින තැනක. පසුගිය අවුරුදු 30 ඇතුළත ලංකාවේ පහළ වෙච්ච ධර්මදේශකයන් වහන්සේලා පිළිබඳව හොඳට බලන්න හිටියා. ඔක්කොමල පිටිපස්ස යන දක්ෂ ධර්මදේශකයන් පිටිපස්සේ ඊව වහ නැතුව දුවන්නේ. දිලිසනේ ඉඳා. දක්ෂ නිසා, ජනමාධ්‍ය නිසා. මේ සත්‍ය නැති බබ කියනවටත් කැමති නැහැ කි. තියෙන්නේ ඉඳ තියනයි කියලා හිතාන රුචි පිටිපස්ස යන. එනිසා අපිත් සත්‍ය හොයන්නේ දිලිසන තැන් වල තමයි. ඒ සැප තියෙන තැන් වල තමයි. දුක එනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. අදුක්කම සුඛේ එනකොට මුස්පේන්තුකමක් විදියට පේන. නැද්දකින් නොපත නොදෝමකින් කියලා පරියන්කින් නැගිටලා යන. තදාකති තන මේක මධ්‍යම ප්‍රතිපදාවයි මේ තුලයි සත්‍ය කියන එක මොකද රුචියට අපිට අම්මල තාත්තලා කියලා දීලා නැහැ. අදුක්කම සුඛේ තුල මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා කියන. අනිත් එක හාමුදුරුවෝ ගන්නන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ නැවත නැවත සඳහන් කරලා තියෙනවා. තුල්ල වේදල සූත්‍රයේ බොහෝම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. මේක අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. අවිද්‍යාව බව දන්නවනම් මෙතන තියෙන්නේ අදුක්කම සුඛේ ප්‍රතිපක්ෂ අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රතිපක්ෂ වෙලා තියෙන විද්‍යාව. ඉතින් මේ ටික තමයි විපස්සනාව කියන්නේ. අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. මේ සත්‍ය මෙතන නම් තියෙන්නේ. කොටු කරගෙන කොහොම හරි කරලා යාපු කරන මේ කියලා දෙන්නවා. ඉතින් රුචිය තුල සත්‍ය නොචි බින්දි ඉඳී. ඊගාවක තමයි ආකාර රුචි ආකාර අනුසවේ. අනුසවේ කියලා කියන්නේ මගේ ගුරු හාමුදුරුවෝ එහෙම නැත්නම් මගේ මේ පවතින પરම්පරාවේ මට මේ සත්‍ය කියලා කියක් කියලා තියෙනවා. මං ඒන් පිට යන්නේ නැහැ. ඒකම රැකිලා ඒ තුල සත්‍ය තියෙනවා කියලා යන එකත් අනුසවේ ශෘතිය කියලා කියන්නේ අපි එහෙම නැත්නම් උපනිෂද් කියලා කියන්නේ උපනිෂද්. එහෙම නැත්නම් ගුරු මුෂ්ටි කියලා කියන්නේ ගුරුවරගේ රහස කියලා කියන්නේ. එයා තමයි ගෝලයාට ගුරු මුෂ්ටි දීලා මරනවා කියලා. ඒක රකින්නවා අපි. ඒ තුල සත්‍ය තියෙනවා කියලා. නමුත් සර්වත්‍යංශ කියනවා ඒ අනුසතිය තුලත් සත්‍ය නොතිබෙන්න පුළුවන්. අනුසතියට ගැළපෙන්නේ නැහැ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙනවා. ඊට පස්සේ ආකාර පරිවිතක් ආකාර පරිවිතක් කියන්නේ තර්කෙන් දිනන දේ. ආකාර අනුව තර්ක කරලා ගන්න දේ තුල සත්‍ය තියෙනවා. එකක් විශ්වාසයි තර්කෙන් දිනන දේ තුල කවදාකවත් සත්‍ය නෑ. සත්‍යෙන් පරිදි තර්කෙන් පරිදින දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. නමුත් ජනමාධ්‍ය මොකද කරන්නේ? ඒ තමයි විද්‍යානුකූලයි කියලා තර්කානුකූල පොත්වල මොකද කරන්නේ? දිගටම පහේ පස්වෙනි වසරේ ඉඳලා ළමයාට තර්ක පුහුණුව. පොල අවුරුදු 17 වෙනකොට පිස්සෙක් කරනවා. මොනම විදිහකින් ගහකොළ කඳුරන්නේ අම්මා තාත්තා අඳුරන්නේ නැහැ මොනම දෙයක්වත් නැහැ. ඌට තර්ක පොල මොකද්ද අංජබජල් එකක් අත් කළා දැන්. ඊට පස්සේ ඌට දෙනවා 골ඩ් මෙඩල් එකක්. උඹ පළවෙනියට පාස් වුණා කියලා. සම්පූර්ණම ලෝකෙ නැති වෙන කොල්ලා. මොනම දෙයක්ක ස්වභාවය දැක ගන්න බෑ. මොකද රටම හැදිලා තියෙන්නේ, ලෝකෙම හැදිලා තියෙන්නේ, මුළු අධ්‍යාපන ක්‍රමෙම හැදිලා තියෙන්නේ ඒකාකාරී ක්‍රමයට, රේඛී ක්‍රමයට, පොල ඒක වමාරන්න පුළුවන් එකක් දැක්සයි කියලා. වෙන්නේ මොකද්ද? ඌට ඌ නැති වෙන. සදාචාරයක් නැති වෙන. ඒ නිසා මේ ආකාර පරිවිතක්කය කියලා කියන්නේ අද තියෙන ප්‍රධානම සූදුව. මොහොත සරුවචයන් සඳහන් කර ආකාර පරිවිතක්කය තුල දැන් තර්කයේ දිනන එක තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා. තර්කයට පෙරදිච්චදී තර්කයෙන් වැරදිච්චදී තුල සත්‍ය තියෙන්නේ කියන. අන්තිමට කරන දිට්ඨිනි ඥානකන්ති කියලා අපි අදහන දෘෂ්ටි කියන. අපි හිතන අපේ දෘෂ්ටිය සත්‍යයි. අනිත් ඒවල් තුල නෑ කියලා. මේ ගත්ත සත්‍යයි කියලා ගත්ත දෘෂ්ටිය තුල බොරු වෙන්නේ ඉඳී තියෙනවා. ප්‍රතික්ෂේප දේ තුල තියෙන්න පුළුවන්. මෙච්චරයි බුදුහාමුදුරු කියන ලෝකේ මිනිස්සු සත්‍ය තෝරන්න ගන්න උපමාන පාමේ පහේම හිල් පහක් තියෙනවා. එතකොට මේ චන්කි සූත්‍රය මේක හොඳට විග්‍රහ වෙනවා. මම දැකලා නැහැ එච්චර ලස්සන මේ මාතෘකාවට හොඳ සූත්‍රයක්. ඊට පස්සේ ඒක හොඳ වෙලාවට එතන ඒ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නේ කාපටික කියන බ්‍රාහ්මණය අවුරුදු 16ක විතර හොඳ වේදපාරගු බ්‍රාහ්මණේ. ඒ ආනෝ ස්වාමීන් වහන්සේ එහෙනම් කොහොමද අපි මේ ඔබවහන්සේ ප්‍රතිපදාවක් අනුමත කරන්නේ කියලා. දැන් මේ පහයි තියෙන පහම බොරු නම් මොකද කරන්නේ කියලා. පහෙන් අනු එකින් එකට චක්‍ර කරකවවා යන්නේ. ශ්‍රද්ධාවෙන් ගත්ත දේ තුල රුචිය තියනවාද බලන්න කියන්නේ. රුචිය ගත්ත දේ තුල
අනුසතිය තුන ඒක තර්කයට අහු වෙනවා තර්කයට අහු වෙද්දී දිට්ඨියට අහු වෙන ඊට පස්සේ ඒකෙන් සද්ධා වැඩි වෙනවා කියලා බලන්න කියනවා කරකෝ යනකොට තමයි සත්‍යයට යන්නේ ඒ නිසා කවදාකවත් එක රැයකින් එක පාරකින් සත්‍යයට යන්න බෑ යොද යොදා පොඟෝ පොඟෝ බහ බහ බල තමයි යන්නේ ඒ නිසා සංස්කාර පිළිබඳව මේ ඇහෙන් කනට කයින් නාසයට ඒ එක එක අරමුණු වලට හිත පණින හැටි ඒ සඳහා ඉඳුරන් සැදී පැහැදී සිටින හැටි ඒ සඳහා විඥාණය මේ ඔක්කොම පොරමඩුලට දාලා එයා අවසාන ලාභය ගන්න. එයා වාසිය ගන්නවා මේක. ඒ ගැනීමේදී සංස්කාර ටික තමයි මෙහෙවන ඇමතිවරය වෙන්නේ. නමුත් අපි ඒක දන්නේ නැතුව එයා දෙන දේ බාර ගැනීමෙන් වෙන්න තියෙන්නේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇතිලා තියෙන සංස්කාර තෝරලා දෙන දේ අනිවාර්යයෙන්ම අවිද්‍යාව නියෝජනය කරනවා. ඒක නිසා මේ සංස්කරණේ වෙලා අප ළඟට පැමිණෙන දේ මම කියාගන්න යන්න එපා, මගේ කියාගන්න යන්න එපා, මගේ ආත්මය කරගන්න එපා. ඒ වෙනුවට මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කළාට ඒක නාස්තික දෙයක් නෙවෙයි. ඒක උච්ඡේද දෘෂ්ටියක් නෙවෙයි. ඒක නාස්තික දෘෂ්ටියක් නෙවෙයි. මේ නිසා බුදුජානක වහන්සේට සියලුම දෙනා චෝදනා කළා මේ භවත් සමන් භවත් ගෞතමයන් වහන්සේ ලෝකයේ උච්ඡේද දෘෂ්ටියක් කතා කරනවා. නාස්තික දෘෂ්ටියක් කතා කරන සියල්ල ප්‍රතික්ෂේප කරන්න කියනවා. තියෙන හරියක් ලෝකේ තියෙන දුක නම් තියෙන හරියක් ලෝකේ තියෙන කාදමන ධර්ම නම් ඒවා දකින වාරයක් පාසා නාස්තික බව මම නොවේ බව ප්‍රකාශ කිරීම සර්වඥාන්සේ අපට දීලා තියෙන යන්ත්‍රයක් වගේ මන්ත්‍රයක් වගේ ඒ නිසා භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට මේ සංස්කාර පිළිබඳව හොඳට වැටහෙනකොට මේ මිනිස්සු මේ පිස්සු ඇදලා වැඩ කරන්නේ කොහොමද? ඇයි මේකට මෙච්චර එලවලා යන්නේ? මගේ හිතත් ඇයි අරයට කැමති මේකට අකමැති මේකට කැමති කියලා තේරෙන පිළිබඳව හොඳ විෂද භාවයකට එන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳටම තේරෙනවා මම මේ සැලසුම් කළා කිව්වොත් මේ වැඩේ හරිනවා. එතකොට සමහර ලාවට මේක මට විතරයි මේක තියෙන්නේ. මේක මගේ ශක්තිය. මකට මේක හෙටත් හිටී කියලා අර සංස්කාර පිළිබඳව අපි ආඩම්බර වෙන ගතියක් එනවා. ඒ වගේම අනිත් එකනට කියන්න බලඹ වැඩි කරුත් මට වර්ධිනවා කියන. හරියටම වර්ධිනවා. මේ තරමටම එනකොට මේ සංස්කාර මේක මම කියාගත්තොත් මම අමාරුයි. ඒ නිසා මේ ගුණයටත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ නිසාම තමයි මම මෙතෙන් ආවේ හේතුඵල ධර්මයක් තියෙන මේ හේතුඵල හෙට වෙනකොට නැති වෙන්න පුළුවන් කියලා මේ ඇති වෙන සංස්කාරවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් ඒ වෙනසට ඒක අපිට කැපෙන්නේ නිහතමානිකමක් වෙනවා බුදු ගුණයට වර්ණාවක් සිද්ධ වෙනවා හෙටත් ආගන්තුකෙක් වාගේ අලුතෙන් පටන් ගන්න ආදුනිකෙක් වාගේ පටන් ගන්න කිසිම බාධාවක් ඉන්නේ නැහැ කවදාකවත් හරිගිය භාවනාවකින් ඔළුව නම්බු කරගන්න යන්නේ ඔළුව උදුම ගන්න යන්නේ නැහැ අන්නුල කියා පාන්න යන්නේ නැහැ තීරුම් අරගන්නවා මට පෙර පින තිබුණ නිසා එදා හේතුඵල ධර්ම පෙළ ගැහුණා මට ඒක තේරුණා හෙටත් හේතුඵල පෙළ ගැහුණොත් තේරෙයි ඒක මට නෙමෙයි කාටත් එච්චරයි මෙන්න මේ විදිහට මේ අයිස් කුට්ටිය උඩ පේන 10% පිළිබඳව තීරුම් අරගෙන මේ වගේ නව ගුණයක් යට තියෙනවායි කියලා යට දිහාට පොඩ්ඩක් එබිල බලලා මේ උඩ තියෙන කිම්ම විතරක් ලාභ ගන්න නැතුව ගියොත් මේ යට තියෙන නොපෙනෙන ගුණය අතින් අපි සියල්ල දෙනාම සමාන. උඩ තියෙන මේ 10න් එකේ තමයි මේ වෙනස තියෙන්නේ. ඒකෙදි තමයි මේ ඥානු පිරිමි ભેදේ. මේක තමයි මේ උගත් නුගත් ભેදේ. ලස්සන කත ભેදය, පැවිදි උපැවිදි ભેදය, බෞද්ධ අබෞද්ධ ભેද සේරම චීනාරි ඉස්මතු වෙච්ච රූප රූපත්තාය පිණිස පහළ වෙච්ච ටික අපිට ගැටුම් ඇති කරනවා. රුප්පනවා, කුප්පනවා. වද දෙනවා ව්‍යාපාද කරනවා වේදනා වේදනත්තාය වුණාට පස්සේ ඒක වද දෙනවා යටි දෙන අදුක්කම සුඛය අතින් අපි සියල්ලම විදිහේ එකම දෙයයි ඒ නිසා අපිට ඒක වචන ඕනෙත් නැහැ සමානයි ඒකෝ හැබැයි නිකන් තමයි නෝන්ජලෙක් වෙනවා අයියෝ අල්ලපු ගෙදරක් තියෙන එකනේ කොච්චර හොඳ වුණත් කම නැහැ රේඩියෝ එක වැඩක් නැහැ අල්ලපු ගෙදර තියෙන જાති එක නම් වැඩක් නැහැ ඊට වැඩිය වෙනස් එකක් නම් ඉච්චර අපට ඕන කරා ඒනිසාර පොදු හුදු මනුස්සකමට යනකොට අපි ළඟ තියෙන ගැතුම් අපි ළඟ තියෙන මේකින් කාට මවාපෑම් කියාපෑම් නිකම්ම අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සංඥාවලත්
ඒ මොනවත් මමිය නැති කාලේ නොවැටෙහි ඉන්නවා නොතනින අර අපි කියනවා හිස්තනක් පේනවා කියලා. ওই හිස්තන අතින් අපි සියලු දෙනාම සමානයි. බුදුහමදු සමානයි. දේවදත්ත සමානයි. ඇයි ඉතින් ගියාට පස්සේ අපි යමෙක් නෙවෙයි. මොකද්ද නිකන් කෙනෙක් නොවන தத்துவපත් වෙන ඕකට හරි බයයි අපි. අපිට ඕනේ මේක හම්බුනා කියලා පාටියක් ගන්න. ඉතින් පාටි දාන්නේ කොහොමද? හම්බු නොවීමක් මෙතන තියෙනවා. ඒක නිසා මේක බටහිරේ මේකන කියලා කියන්නේ unconscious කියලා. common unconsciousness universal unconsciousness unconsciousness එක නැත්නම් මේ රූපත්තායටපත් වෙච්ච නිසි රූප ටික නැත්නම් අවකාශ ධාතුව. එහෙම නැත්නම් වේදනත්තායටපත් වෙච්ච නැති මේ අදුක්කම සුඛ වේදනාව. සංඤත්තායටපත් වෙච්ච නිසි සංඥාව තුලින් අපි අත දින පුදුම සමානකමක්. ඇත්තටම අපි දවසේ වැඩි වෙලාවක් ඉන්නේ ඒකේ. නමුත් ඒකෙදී අපිට මහා පාළු ගතියක් තියෙනවා, නෝන්ජල් ගතියක් තියෙනවා. එහෙනම් අපි වැඩන්නේ නැහැ. අපි ඔක්කොම සමාන ගතිය අපිට ඕනේ කැපිපේ. වොන්ඩින් හෝ නර්කින් කැපි පෙන්දේ නිසා අපි අර අයිස් කැලේ අර උඩට ආපු ලකුණ මත ඒකේ තියෙන වෙනස්කම් මතින් එක එකනට කියන ඔයාගේ වගේ නෙවෙයි මගේ එක මගේ වගේ නෙවෙයි ඔයාගේ කියලා තාරාත්‍ය සම්මන්ින්ඩයි තණ්හා මාන දිත්‍ය ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් මේකේ වෙන්නේ මනුස්සයා මනුස්සයා කා කොට වැඩෙනේ. අර යට තියෙන සමානාත්මී හිතාගත්තොත් ඇත්තටම අයිස් කැලේක නම් තියෙන 109ක් මේ 9ට එකට අනුකූලයක් සර්වඥයන් කියන එච්චරවත් ගන්න දෙයක් නැහැ කියලා. මේකේ ශූන්‍යත්වයක් තියෙන මත විලා තියෙන හැටි ඒ තරම ඩිංගිත්තක්. ඕකේ තමයි රණ්ඩුව තියෙන්නේ. ඕක තමයි උරුට්ටුව තියෙන්නේ. ඕකේ තමයි ගහපා දීම තියෙන්නේ. ඕකේ තමයි කැපිපේන හදන දතිය තියෙන්නේ. නමුතර යට තියෙන විශාල කුට්ටිය පැත්තෙන් බැලුවොත් සර්වඥයන්ච මතක් කරන්නේ අපි අත තියෙන සමානකම් ගොඩක් තියෙන්නේ. අන්නේ රූපවල තියෙන පඨවි ආපෝ තේජෝ හරහා අවකාශ ධාතුවට ය아가න්න පුළුවන් නම් ගැටුමක් නැහැ. මොකද පටවි ආපෝදීසෝ නලියන කුප්පන වෙනස් වෙනවා දුක දෙනවා. අවකාශ ධාතුවේ පෙරලෙන්නේ දෙයක් නැහැ. වෙනස් වෙන දෙයක් නැහැ දුකක් නැහැ. සැප දුකට පෙරෙනවා දුක සැපට පෙරෙනවා අදුක්කම සුඛ පෙරලෙන තැනක් නැහැ ඒක දුකක් නැහැ. දැනෙන්නේ නැති දේ සංඥාව නැති තැන පෙරලෙන්න දෙයක් නැහැ. කට්ටු මාරු කරන දෙයක් නැහැ. ඒ නිසා ඒක දුකක් නැහැ. සඤ්ඤාවක් තියෙනවා නම් ඒ තියෙන සඤ්ඤාව අනිවාර්යයෙන්ම පෙරලෙන සුළුයි. දැන් සර්වඥාන්සේ අනිත්‍යත්වයේ කියලා කියනවා. අනිත්‍ය කියලා කියන්නේ චිත්තක්ෂණයකටවත් ඉසුඹලන්න විවේක වෙන්න දෙනක් තනක් නැතුව පෙරලෙන තත්ත්වය මේක තමයි දුක කියන්නේ. නමුත් අපි අනිවාර්යයෙන්ම මේ නොසැලෙන තැන ප්‍රතික්ෂේප කරලා සැලෙන තැනට පැනලා යනවා සංස්කරණය කරගෙන කලින් එක සැලෙනවා කියලා දුකටපත් වෙනවා. නමුත් කාය විවේක චිත්ත විවේක උපදි විවේකයට ගියේ කරන්න තේරෙනවා අපේ ප්‍රകൃතිය හැබෑ නිවහනේ එහෙම මොකක්වත් නැහැ. හැබෑ නිවහනේ තියෙන්නේ මේ නොසැලෙන தත්ත්වය. ඒකේ තියෙන පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය, මේක තමයි තණ්හාව යන්නේ. යම් තැනක උනන්දු කරන ගතියක්, යම් තැනක හැඟුම් අවසන ගතියක් අපි ඒකට කියනවා උත්සුක කරන ගතියක්. කුතුහල දනව ගතියක් තණ්හාව මේ ඒක සංසාර කියලා හිතා ගන්න. මේ තණ්හාවේ ස්වභාව කියලා හිතා ගන්න. කිසියම් උත්සුක කරන ගතියක්, එළවන ගතියක් නැතුව ඒ දේ දිගට කරගෙන යන මනසට යෝගාවචරය කියනවා. සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියලා කියනවා. බ්‍රහ්මචර්ය රකින්නයි කියලා කියනවා. මේ මිනිස්සයා ඒ දේ කරන්නේ මොකටද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් ඒකේ සක්කායි දිට්ඨි කියනවා. කාට හරි තේරෙනවා මේ වචන මේ වැඩේ කරන්නේ මෙන්න මේ ප්‍රයෝජනේ සඳහා කියලා අල්ලන්න පුළුවන් ඒක සක්කාය දිට්ඨිය තියෙනවා තණ්හා තියෙනවා මාන තියෙනවා දිට්ඨිය තියෙනවා මේ අවකාශ ධාතු හරහා යන්න හදන මනුස්සය පිළිබඳව කාටවත් වලිගයක් අල්ලන්න බෑ. ආකාශයේ පදන්නක් කියලා කියනවා. කුරුල්ලෝ අහසේ පියාඹුවාට පාදයක් හිටින්නේ නැවේ වතුර මොහොත ගියාට නැවේ පාර හිටින්නේ. ඒ නිසා යෝගාවචරය ගී ගමනේ හුලඟක්වත් ඉතුරු වෙන්න බෑ. මුන්නම ලකුණක් අතේ ලකුණ වුණා නම් සංස්කරණ වෙලා. එහෙනම් වන්දි ගෙවන්නේ වෙනවා කර්ම රැස් වෙනවා සංසාරයට යන්නේ. ඉතින් වේදනා වින්දයි කියලා කිසිම සැප දුක් දෙකට දාන්න පුළුවන් වුණොත් චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. විනාශ වෙන්නේ නැති වේ අදුක්කම සුඛයට වෙලා ඉඳලා ඒතං සන්තං ඒතං පනීතං යදි දං සබ්බ සංඛාර සමතෝ කියලා එක අගේ කරන්න දන්නවනම් ඒ යෝගාවචරයා නිවෙනට නොගියත් නිවෙනේ රැපාඳුරු.
අන්න රෝගේ මොනවාකත් තමයි තේරෙන්නේ නැති කාලයක් තේරෙන්නේ නැති දේශයක් තේරෙන්නේ නැති සංඥාවක් නැත්නම් ගිහිලා මේක මට දිගටම මට ඉන්න ලැබෙනවා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරුම් ගත්තන නිවන තේරුම් ගන්න අපාරයි මම ඊගාට මොකද කරන්නේ මේක නැති වුණාම මම මොකද කරන්නේ කියලා මේ එන්නත් ඉස්සලා ඒකන කල්පනා කරනවා සැක කරනවා කියලා කියන්නේ අපි සංස්කාර වලට තියෙන ආසාව. ඔකනේ භාවනා කරනකොට කරන භාවනනේ කෙරෙන භාවනාවට ඉඩ ඇරලා සංස්කරණය කියලා කියන්නේ චේතනා මෙහෙවීම මනස්කාර සංකප්ප විතක්ක මේ මොනවාක්ම නැති මේකට විතක්ක පහල කරන්නත් එපා සංකල්පනා පහල කරන්නත් එපා මනස්කාර යොදවන්නත් එපා මොනවාක්වත් නැතුව බලන් ඉන්න පුළුවන් නේද හිත විපස්සනා කියන මේක අනිච්චං 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 කියලා මෙනෙහි කරන්න ඕන කමකුත් නැහැ මේක චපලයි කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ සංස්කාර නැති තැන මේ පෑදීදී මේකට අනේ බරදී එකතු වෙන්න එපා. මේක අනාකූල ප්‍රවේ අනේ මේක ආකූල කරන්න එපා කියලා මනසට ඉඳගත්තොත් එතන මමයාගෙන් ඇති වැඩක් නැතුව. සක්කාය දිට්ඨිය ඇති වැඩක් නැති වෙනවා. සක්කාය දිට්ඨිය මේ නිලීන වෙනවා. අනේ ඒක උතකර තමයි පාළු ගතිය එන්නේ. ඒ නිසා මේ නිබ්බිදාව පාළු ගතිය හොඳ ලස්සන නිමිත්තක් නිවනට අපි උත්සාහ කරන්නේ එහෙම පාළු ගතිය එනකොට ඒක නැති කරන්න මොන හරි කුණක් ගෙනල්ලා මේකට දාලා. නිසා ගුරුවරයා කොච්චර කිව්වත් බුදුහමර කොහොම කෙරුවක්වත් යෝග ආචරණය තනියම කල්පනා කරනවා කියලා කියන්නේ සංස්කාරයක්. අර පෑදී බොරදී කරන්න කරන අනවශ්‍ය ප්‍රයත්නය. ඉතින් මේ දේ නොකරන කෙනෙක් මුළු යෝග ජීවිතේ කවදාකවත් මේසයක අපරාධයක් අදඬුවම් කළ යුත්තක්වත් වැරද්දක් කරන්නේ මේක මේක දැක ගන්න කියන්නේ මේ කියන්නේ හරියට භාවනා සිද්ධ වෙකිනේකොට මේ নানা ආකාර අදහස් নানা ආකාර සංස්කරණ নানা ආකාර සැලසුම් নানা ආකාර නවීකරණය নানা ආකාර නව නිෂ්පාදන මේ සියල්ලගෙම කරන්නේ අර සංස්කාර ටික ඇවිල්ලා වෙනස් ස්වරූපයෙන් වෙනස් වේදයකින් ධාත සංඤේ වෙස්නවල් කරනවා වගේ නටන එක. ඒතර විඥානේ වාසි ලැබෙනවා. ඒක නිසා සංස්කාර පිළිබඳව විස්තර කතාව බොහෝමම පුළුල් හැබැයි හරි විචිත්‍රයි. නමුත් මේ දර්ශනයේ සඳහක්වත් දැනුම සඳහක්වත් නෙමෙයි මේ කරන්නේ. භාවනා කරගෙන යනකොට මේ එන ඇඟිලි ගැසීම. මේ සංකල්පන, මේ විතක්ක, මේ මානසිකාර පුළුවන්තරම් එන බව දැනගෙන ඒවා මම මාගේ මගේ ආත්මය කියන වෙනුවට යන්න ඇරලා. ඒක දිහා බලන්න පුළුවන් නම් නිවන එච්චරම අමාරු දෙයක් නෙමෙයි. මම ඇත්තටම සර්වඥගේ ශාසනේ මේ ගම්භීර ශාසනේ සරල කරන්න හදනව නෙවෙයි මේක සංකර ගැනීම කර ගැනීම කරන්න එපා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන වගේ පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියන වගේ කාය සංස්කාරයන් සංස්කාරන්ගේ කාය ස්වභාවයේ සංසිඳෙන්න ඇරලා හික්මෙන්ද අවසන්ද යන්න එපා පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා හිතේ හැම නිමිච්ච ගිනි ගොඩක් වගේ දර ඉවරලා නිමිච්ච ගිනි ගොඩක් වගේ තියෙන උටක අවසන් දෙපා. අවසන් උට වෙන්නේ ආයේ වතුර බොර වෙනවා. ආකූල වෙනවා. අන්න ඒකේ හැම නිවෙන්න දෙනවනම් ඒ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ. ඒක සංස්කාරයෙන් ඉන්න තියෙනේ ආශව ගලන ගතිය, අනුසව ගතිය නිකම්ම ආහාර නැතුව දී වෙලා යන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරය කියන්නේම අසහාය පුද්ගලිය. කිසි කෙනෙක්ගෙන් සහායක් ලබන කෙනෙක් නෙවෙයි. කවදා හෝ මේ සංස්කරණේ තියෙන චපල ගතිය, වමාරකන ගතිය, එහෙම නැත්නම් මේ සංස්කරණ කරන ගතිය දැක්කට පස්සේ ඒ යෝගාචරය තියෙනවා සංස්කාර සමතිය කියලා කියන්නේ නිතරම ජය. රණ්ඩු කරලා දිනන දෙයක් නෙවෙයි. රණ්ඩු කරලා දිනන්නේ සැප දුක දෙක. අදුක්කම සුඛය කියලා කියන්නේ නිතරම ජය. මනුස්සකම කියලා කියන්නේ මෙන්න මේ නිතරම ජය උප්පත්තියෙන්ම ලද සම්පත්තිය. දුල්ලබෝ manussත්ත ප්‍රතිලාභෝ. දුල්ලබෝ මේ බුද්ධෝත්පාදෝ දුල්ලබෝ manussත්ත ප්‍රතිලාභෝ දුල්ලබාඛන සම්පත්ති මික්ෂණ සම්පත්තිය හැම මොහොතෙම ගෙවන් වෙනවා සතියින් නතු ගත කරනවා. හොඳට බලන් හිටියොත් හැම චිත්තක්ෂණෙම එකකෝ අපි අපහයට ලකුණක් දාගන්න නැත්තම් නිවනට ලකුණක් දාගන්න. දෙක අතර මැද නැහැ. එන්නම් පෙරපවා කිව්වා මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ කියලා.
කාරණම් හරි වැරදි නම් වැරදි මේක ඉතින් ඇටි එක තමයි ඒ නිසා හැම චිත්තක්ෂණෙම එළඹ සිට වාසය කෙරුවොත් මේ සංස්කාර අපි හදන හැටි සංස්කාර අපි කුප්පන හැටි එක එක දේවල්ට පත් කරන්න හදන හැටි දකින්නකොට අපේ තියෙන වැල් ගැඩවිලි ස්වරූපේ කොඳු වැඩක් පෙළ නැති ගතිය එහෙම නැත්නම් මේ තේමාවක් නැති ගතිය එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් නැති ගතිය දැකලා අනේ මේ සංසාරේ නම් කවදාකවත් හදලා වැඩ ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මේ සංසාරෙන් එගොඩ වීම සඳහා ඒ උපදි විපේකයේ ඇති කර ගන්න පුළුවන් වෙනවා ඒ සඳහා කිසිම දෙවන්නේක් අවශ්‍ය කරන්නේ. අසහාය ගමනක් තියෙන නිසා ලොකු ස්වාමීන් වහන්සේත් මම දැකලා ඉල තින මේ විපස්සනාව බාරගත් කෙනෙක් බව. එනතම් විපස්සනාවට හිත යොදපු කෙනෙක් බව වැඳිය පිටිය යුතු පුද්ගලෙක්. හැබැයි ඒක තරම් වෙන විදිහ වැඩ කරන්න ඕනේ. විපස්සනාවට තරම් වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒව වර්ධිනවයි කියලා කියන්නේ මම ඉස්සලා කිව්වා වගේ දඬුවම් ලැබිය යුතුක් කරා අපරාධයක්වත් නෙවෙයි. ඇති මේ ඇනුව ඇති කියලා දවසක තීරුම් ගත දවසේ තීරුම් ගන්න සංස්කාර ටික තමයි. ඉතින් මේ සඳහා අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ධර්ම දේශනාව මම මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ඒකමාරක් 1:45 උතර කාලයක් අපි අරගෙන තියෙනවා. ධර්මදේශනාව සඳහා ඇති මයිල්ලා හිතෙනවා ඒ පිළිබඳව හේතු කළ යුතුමක් තියෙනවනම් තවසේ වැඩ කටයුතු නිම කරන්න කලින් මතක් කරොත් හොඳයි කියලා හිතෙනවනම් ඒ සඳහා වෙලා ගන්නයි කියලා. එහෙම නැත්නම් අපි යමදී ජීපත් කර ගැනීම පේනු පෙන්නත් යන පින්පැමිණි වීමෙන් සහ අපේ પરමාර්ථ මතක් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරන්න පෙළෙනවා. ඇයි මට තේරුන්නේ නැහැ වචනේ කිසිම. fear of freedom කියන්නේ විවේ භාවනා කරුවොත් අපි ෆ්‍රීඩම් එකට යනවා. අපි එකට හරි බයයි. නැහැ. නිවන කිට්ටු වෙනකොට අපිට පුදුම බයක් ඇති වෙනවා. තනි ගතියක් ඇති වෙනවා. අපි ඉක්මනට හිතනවා බල පුළුවන් කාරකම නම් මේක කඩාගෙන පණින්න ඕනේ කියලා එක්ක තර්ක හිතනවා. එහෙනම් සතුසුම් කරනවා කියලා දෙන්න හිතනවා. ඒ fear of freedom මම හිතන්නේ මම මරකලා කියලා තියෙනවා. ඒ එරික් ෆ්‍රොම්ගේ පොතක්ම තියෙනවා. අපි freedom fighters ලා තමයි. හැබැයි freedom එක එනකොට බයයි. freedom එක එනකොට පහළ ගතියක් දැනෙනවා. අපිට තනි ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙනවා. ඉතින් අපි මොනවා හරි දෙයකින් රේඩියෝ එකක් දාගන්නවා, පත්‍රයක් බලනවා, ට්‍රිප් එකක් කරනවා, මොනවා හරි කරලා අනනවා. ඉතින් ඒක නිසා මේක උපත්ති ලැබිච්ච දේ මේ නිවනයි හෝ ඒ විවේකයේ උපත්ති ලැබිච්ච දේ අපි බල පුළුවන් කාරණා ලැබෙන්න කරන්න මේක අනන එක තමයි. ළුවන් තරම් අපි කොහොසත් කියලා කියන්නේ වැඩියෙන් අනාගන්න. දුප්පත් මනසේ අනේ මට බැරිකම කාලකන්නිකම කියලා ලැබෙන විවේකයට සාප කරනවා. ඒක නිසා අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සෙනි වෙයිද මේෙන් ගැලවීමක් කියලා හින්දොත්ටි පුළුවන් ප්‍රමාණෙන් කරන්න මේක අනන එක තමයි. මේ පිරිසිදුකම, මේ විවේකය, මේ නිවන, මේ ගැලවුම අනාගන්න. අර පොඩි ළමයි කක්ක කරලා තලන්නේ. චූ කරලා කොම්බෝලේ දෙන හරි ලස්සනයි. උට හරි ආසාවක් තියෙනවා. මොකද මේක නිවෙනවා තව පොඩ්ඩකින් රස්නේ තියෙන වෙලාවේ. ඉතින් ඔක්කොමලා කරන්නේ කක්ක කරන ගාගන්න එක තමයි. තම තමන්ගේ දක්ෂකම කියලා කියන්නේ ඒ කක්කටි කර තමයි. ඉතින් ගාගෙන කියනවා ටිකක් වෙලා ගියාම සීතල වෙනකොට ඉතින් ගඳයි. ඉතින් කාට හරි කියනවා මේ බලන්න මගේ ඇඟේ කක්ක ගෑව කවුරුද මේ චූකරු ඇඟේ කියලා බලනකොට ওই නවදොරින් වැగిරෙන ටික තමයි. මේ මෙව කියනකොට හිතන්නේ බනිනවා කියලා. මන්දරේ මම නම් කියන්නේ මගේ දිහා බලන මම මේ කියන්නේ. පුළුවන් ප්‍රමාණයෙන් කරන්නේ අරගෙන දාගන්න එක තමයි. ඇද්දගෙන නානවා කියලා මේකට කියන්නේ. ඉල් බෙදාගෙන කනවයි කියලා කියන්නේ. කිසිම කෙනෙක් නෑ අපිට බෙදන්න. කරන හරියක් කරන්නේ අපි බෙදාගෙන කරන එක. ඒක ලස්සනට විතර වෙන්නේ මේ සංස්කාර කියන වචනේදී. ඒක හරීම මේ මායකාරී, හරීම වංචනිකයි. එහෙම නැත්නම් වෙස්පතිලා තියෙන. හැම හොඳක්ම නරකක් කියලා හිතාගන්න, හැම නරකක්ම හොඳක් කියලා හිතාගන්න. මේ ද්වේතානපතන සූත්‍රයේ පැහැදිලිවම සර්වඥන්සේ දේශනා කරලා තිනවා යම් පෘථග්ජනෙක් මේක සත්‍යයි කියලා කියන එක අනිවාර්යම බොරුවක්. යම් පුසක් කෙනෙක් මේක සත්‍ය නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා ඒකට තමයි නිවන කියන්නේ.
ඒ තරම්ම තුක්ති තුරිඩම එකක් තියෙන. ඒ කියන්නේ ඒ ඔළුවෙන් හිතගෙන ගත කරන ලෝකයක් තියෙන. ඉතින් මේකේ තමයි මේ ජනමාදී දිනලා තියෙන්නේ. බුදුහමඳුරෝ පච වෙලා තියෙන්නේ. මුදී අපිට සිද්ධ වෙන ඔළුවෙන් හිතගෙන බලන්න වෙලාවක සත්‍යය දිහා බලන්න. ඒ මොකද මේ ඇහැට යන ස්නායුධික මාර්ගිලන ගිහිල්ලා තියෙන්නේ. ඔළුවෙන් හිතගත් එකක් තමයි අපි මේ ඇත්ත හිතලා කියලා පෙන්වන්නේ. ඇහැට පේන්නේ මේ ඇහැට එන්නේ ප්‍රകൃතිය උඩ යට කුරු වෙලා. නමුත් අපි ඩිකෝඩ් කරලා ඒක දකින්නේ අනිත් පැත්ත හරවල ඒ නිසා සත්‍ය අනිත් පැත්තටමයි තියෙන්නේ. ප්‍රകൃතිය නම් ගත්තොත් අනිත් පැත්තට පේන. නමුත් ඒක ඩිකෝඩ් කරන එක තමයි මොලෙන් කරන්නේ. ඉතින් අපි මොලේට සලකනවා ඉඳුරණියන් හොඳ මේක කියලා. එයා තමයි අපිට අනුලබ දෙන්නේ. කොත්තු රොටි. ප්‍රතිචිකාදී ඔක්කොම ගෙතුල කට 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 ගහලා අලුතෙන් තෝපය හදලා දෙනවා. ඉතින් මට හිතෙන්නේ මේ බුදුහාමරෝ බාගෙට hina වෙලා බලන් ඉන්නේ වෙන මොනවා කරන්නද මේ අපි අනන ඇනිල්ල උදේ ඉඳලා හැන්දා වෙනකන් මේ භාවනා කරන කට්ටිය නම් විශේෂයි සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය භාවනා කරන කට්ටිය ඒක hina කණ්ඩේ ඉවරව ඇතුළ බෙදාගෙන කන්න පුළුවන් මේක මොකද ඔක්කොම ලා එක මල්ලේ නින්නේ අනික මිනිස්සුන්ට දොස් කියන විදියක් නැහැ මොකද ඒගොල්ලෝ ව්‍යාවෘත වෙලා තියෙන ඒගොල්ලෝ වැඩ මොකක් කරන්න වෙලාවක් නැහැ දරුවන්ගේ වැඩයි ඒක නිසා ඒකට කියයි නම් භාවනා කරනවා කියලා පටන් ගත්ත කට්ටිය කරන මේ විකාර දිහා බලනකොට විකාර කියනවත් නැහැ භාවනාව කියලා කියන්නේ ඒක දිහා බලනකොට hina කාල ජීවත් වෙන්න පුළුවන් මේ කරන වැඩ මම අපි මෙත්තවතා ජාති ගාථා සජ්ජහනා කරලා දවසේ කටයුතු නිම කිරීමට